නමෝ බුද්ධාය. අදත් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ සිංහාව ලෝකණය වැඩසටහනටයි. ගිය වතාවේදී අපි සිංහාව ලෝකණය වැඩසටහන ආරම්භ කරා. ඒක ප්‍රමුඛ කොට ගත්තේ අපි දැන්ට තියෙන දහම් ගැටලු අතර වෙනත් ආකාරයේ යම් යම් විකෘති දහමක් යම් යම් ආයට අපටත් මේක ඇසෙනවා. ඉතින් අපිට මේක විකෘති තත්ත්වයක් තියෙනවද නැද්ද, මේක හරියාකාරව දැන හැඳින ගන්න කෙසේද, ඒකේ නිවැරදිතාවයේ කුමක්ද? මොකද අපි යමක් කරනවා නම් ඒ හා සම්බන්ධව අපිට තියෙන්න ඕනේ මගක්. ඒ මග පැහැදිලිව තියෙන්න ඕනේ. ඒ මග ඒකේ අතුරුවා තිබුණොත් වෙනත් වෙනත් ආකාරයේ දේවල් විතරින් බේරි කොහොමද හරි මගට පිවිසිය යුත්තේ යන්න අපිට පැහැදිලි කර ගැනීමට උදසා තමයි අපි මේ ව්‍යායාමය නැතුත් මේ කාර්යය කරන්නේ. ඒට අපිව අනුකම්පා කොට මීට වැඩම වදාළ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිරිපත්ගු ඥානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට අපිට යම් එළියක් ගෙනහල්ලා දෙනවා. අපේ ජීවිතත් ඒ ආකාරයෙන්ම එළිය කරන්න. මොකද මේ හේතුව වන්නේ මේක අඳුරේ අතපත ගාමින් ගියොත් අපි කොහෙද යන්නේ කියන එක අපිට හරි අවබෝධයක් නැහැ. ඉතින් අපේ වැඩසටහන පටන් ගැනීමට ප්‍රථමව අපේ ලොකු ස්වාමීන් වහන්සේට දොහොත් නගා දෙපා නමස්කාර කොට පිළිගන්නවා. අද වැඩසටහනට පැමිණියාට අපි ගැන හිතලා අවසර. ලොකු ස්වාමීන් වහන්ස, දැන් මේ හා සම්බන්ධව මගේ අර ඉස්සල්ලාම හඳුන්වා දීම තුලින්ම පැන නැගෙන තවත් ප්‍රශ්නයක් ලොකු ස්වාමීන් වහන්ස තියෙනවා. දැන් මේ හා සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ප්‍රචලිත තත්ත්වයක් අද ඇති වෙච්ච තත්ත්වයක් මේකට පාත්‍ර වෙන්නේ ඉස්සල්ලා මම පොඩ්ඩක් ලොකු ස්වාමීන් වහන්ස මම මේකේ ආරම්භයක් ගත්තොත් දැන් අපි දකිනවා මේ පරිනිර්වාණයන් ගැන කතා වෙනවා. ලොකු ස්වාමීන් වහන්ස, දැන් මේ පරිනිර්වාණයන් ගැන අපි කතා කරනකොට කෙලෙස් පරිනිර්වාණය අපේ බුදුපියාණන් වහන්සේ නැතහොත් බුදුරජාණන් වහන්සේගේ ඒ කෙලෙස් පරිනිර්වාණය. ඊට පස්සේ අපි දකිනවා අනුපාදේශේෂ පරිනිර්වාණය. ඊට පස්සේ අපි දකිනවා ධාතු පරිනිර්වාණය කියලා. එතකොට මේ කොටස් තුනත් එක්ක අපි ගලපවා ගත්තොත් දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර සිටි බුදුන්නොත් කුමන ආකාරයෙන්ද මේ ධාතු මේ විදිහට විසිර තිබුණාද, නැතහොත් එක තැනක විතරක් ගොනු වී තිබුණාද? මොකද අපි දකින්න අද කාලේ ධාතු හැම තැනම මේ තියෙනවා ලොකු ස්වාමීන් වහන්ස. එතකොට මේ හා සම්බන්ධව ගත්තොත් දැන් අලුතෙන් පොඩි ශීර්ෂ පාඩයක් ඇතුළත් කළත් මම දකිනවා මේ ප්‍රවෘත්ති නිවේදනයන් ඉදිරිපත් වෙනවා නිසක ධාතු කියලා ලොකු ස්වාමීන් වහන්ස. එතකොට අපේ මහ ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අනිත් ධාතු බුරුද කියලා, වංචනිකද කියන එක. ඉතින් මේ හැ සම්බන්ධව මම දන්න තැනකදී මම හිතන්නේ පොලිසියට පවා කට්ටිය පිවිසලා තියෙනවා මේකට මේ කාගේ ධාතුද කියලා, මේක නිසක නෑ, මේව පෙන්වන්න එපා ඒ විදිහට ලොකු ස්වාමීන් වහන්ස. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබෙන කාලයක කොයි විදිහටද අපි මේ දිහා බැලියොත් ලොකු ස්වාමීන් වහන්ස අවසර. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මහත්තයා, දැන් ඔය මාත් අහලා තියෙනවා මාධ්‍යවලුනුත් කියනවා මේ නිසක ධාතු ප්‍රදර්ශනය කරනවා නිසක ධාතු කියලා. ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් අපිට පේනවා දැන් බෞද්ධ රටවල් අපි ගත්තොත් තායිලන්තයේ තරම් මං හිතන්නේ මෙහි නෑ එච්චරට මේ ධාතුන් වහන්සේලා කියලා නොයෙක් දේවල් සමහර ඒවා පොඩි අර මේ ගං වීදුරු බෝල වගේ චීන චූටි දේවත් ධාතු කියලා තායිලන්තයේ හරියට ගෙවල් වල පන්සල් වල පුරෝගෙන වඳිනවා. හැබැයි මම එකක් දැක්කා ඒ තායිලන්තයේ මිනිස්සු අතර එහෙම වුණා කියලා මේ ගරහ ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ධාතු තමයි හරි මේ ධාතු වැරදි කියකි ගරහ ගන්න ගතියක් නම් එකිනෙකාට එහෙම පේන්නේ නැහැ. ඊළඟ එක බුරුමෙත් ඔය විදියටම ධාතුන් වහන්සේලා කියලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟ ඉඳලා ධාතුන් වහන්සේලා තියෙනවා. තායිලන්ත විශේෂ තත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුවල මේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රවල මේ සුදු ඉංග්‍රියා ධාතු මේ කළු ඉංග්‍රියා ධාතු මේ කියලා එච්චරටම බෙදාගෙන ධාතු. ඉතින් ඒ නිසා මේ තායිලන්තෙත් ඒ වගේ කරනවා. බුරුම රටෙත් ඒක තියෙනවා. ඊළඟට මෙහිත් තියෙනවා. ඒ නිසා මේ ඊළඟට අපිට පේනවා පුරාවිද්‍යාත්මක සාධක මත පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු කරගත්තු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ කියන්නේ සෙල්ලිපි සහිතව ඊළඟට කැණීම්වලදී ධාතුන් වහන්සේලා ගන්නවා. ඊළඟට අපිට පේනවා ඉන්දියාවෙත් ඒ රජයේ මගින් කැණීම් කරලා ධාතුන් වහන්සේලා ගන්නවා. අරගෙන ධාතුන් වහන්සේලා ලබා දෙනවා.
එතකොට මේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් අර දැන් තායිලන්ත වගේ රටවලත් අර ධාතුන් වහන්සේලා තියෙනවා. බුරුමේ ධාතුන් වහන්සේ සමහර අවස්ථාවලදී බුරුම රටෙන් මෙහෙට වඩම්මනවා ධාතුන් වහන්සේලා. ඊළඟට මේ ධාතු කියලා දැන් ওই ගොඩාක් පේනනේ ධාතුන් වහන්සේලා, මට නම් පේන්නේ සමහර ඒවා බුරුමෙන් වඩම්මපුවා කියලා. හැබැයි මට තේරෙන හැටියට මේ තියෙන්නේ ඔක්කොම මේ ඇත්ත ධාතුන් නෙමෙයි ඔය කියන. හැබැයි මේකෙදි තව කාරණයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් සිත පහදවා ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේය කියලා වැදගත්ම කාරණේ තමයි ඔහුගේ ඇති චිත්ත ප්‍රසාදය. මොකද මිනිස්සයා සුගති යන්නේ චේතෝපනිදි හේතු, මේ සිතේ ප්‍රසන්න භාවයේ හේතුවෙන් තමයි යා සුගතිගාමි පිනක් රැස් කරගන්නේ. එතකොට සුගතිගාමි පිනක් රැස් කරගන්න හේතු වෙනවා ඒක. ඊළඟට ඒ වගේම අපිට ආරංචි වෙනවා, දැනගන්න ලැබෙනවා ධාතුන් වහන්සේලා විකුණනවා කියලා. ඒ වගේම ජපානි වගේ රටවල් වලටත් මෙහෙන් ධාතුන් වහන්සේලා විකුණනවා කියලත් අපිට එක එක ආරංචි එනවා. එතකොට ඒ කවුරු හරි කෙනෙක් ඔය මේ බොරු ධාතුවක් හරි සල්ලි වලට හරි ගන්නේ වඳින්ද. එතකොට කවුරු හරි කෙනෙක් වංචාවක් කරලා අපි කියමු ධාතුවක් කියලා මේ පේරැටියක් රෝස් කරලා වික්කා කියලා. එහෙමත් අපි අහලා තියෙනවා. ඒකේ අකුසලයේ තියෙන විකුණන එක්කනට. හැබැයි ගන්න එක්කනා කීයක් හරි දීලා එක ගත්තොත් ඒ රටවල් වල එයා එක ගන්න ඇත්තටම වඳින්න නම් එයාට ඒ පින තියේවි. හැබැයි විකිනිල්ල වැරදි. ඒ විකිනිල්ල අකුසල එයාට තියේවි. ඒ නිසා අපිට මේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් මම දරන මතය තමයි මේ වර්තමානයේ තියෙන මේ ධාතුන් වහන්සේලා ගැන අපිට 100%ක් මේ ධාතුන් වහන්සේ තමයි නිසැක ධාතු. මේ ධාතු සැක ධාතු කියලා අපිට එක එල්ලේම විස්තර කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් අපි මීට වඩා උපේක්ෂාවෙන් බැලිය යුතුයි කියන එකයි. ඒ කියන්නේ අපි තෙරුවන් සරණ ගියපු අය හැටියට ටිකක් බොළඳනු වී සිටිය යුතුයිනේ. එතකොට මේ ගොඩාක් දුරට මට නම් පේන්නේ මේ මිනිසුන්ගේ බොළඳ කමේ නම් කිසි අඩුවක් නැහැ. එක්කෝ සමහර විට මෙහෙම නිර්මල ධාතුන් වහන්සේ නමක් අපිට හොයාගන්න බැරුව අපි බැන්නොත් එහෙම මේ මොන බොරු ධාතුවක් කියලා. එතකොට අපිට ඇත්ත ධාතුන් වහන්සේට ගැරහීමේ අකුසලයේ රස වෙනවා. මම පොදු වශයෙන් කරන එකක් තමයි ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ කියලා ප්‍රකාශ කළා නම් මම ඒකෙරේ මගේ හිතේ ප්‍රසාදයක් ඇති කර ගන්නවා. හැබැයි යම් කිසි විදියකින් මේක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වෙන්න බෑ කියලා මට හිතෙනවා කියමු. මම හිතුණා කියලා මම ඕක කියන්න යන්නේ. මොකද කවුරු හරි කෙනෙක් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරලා වන්දනා කළත් ඒ කෙනාට ඒ වන්දනා කිරීමේ පින රැස් වෙනවා. මොකද දැන් අපි මෙහෙම කියන්නේ අපි නිකන් මේ බණ පදයක් දෙකක් ඉගෙනගෙන නෙමෙයි, අවුරුදු ගාණක් තිස්සේ මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ කියවලා ධර්මයේ පුරුදු කරලා ඊළඟට බුද්ධ දේශනා හදාරලානේ. මට මතකයි ඒක සුදුහාඳුරු කෙනෙකුගෙන් ප්‍රසිද්ධ සුදුහාඳුරු කෙනෙකුගෙන් ලංකාවේ මිනිස්සු තමයි යැව්වේ මේ ධාතුන් වහන්සේලා කියන උපහාසිකය අදහස මොකද්ද කියලා. කොයි යටත් ඇටමයි කිව්වා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ එතකොට ධාතුන් වහන්සේලාට ගරු කරන බෞද්ධ සම්ප්‍රදායේ භික්ෂුන් වහන්සේට ගිහිල්ලා නැහැ. අපිට එහෙම නෙමෙයි. අපිට මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපේ රටට දායාද කළේ මේ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කිරීම ගැන. එතකොට සුමන සාමණේරයන් වහන්සේ නම තමයි පිටත් කළේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන එන්න. ඉතින් උන්වහන්සේ දඹදිවට වැඩම කරලා ධර්මාසුක රජුරුවන්ගෙන් ධාතු පාත්‍රයක් ඉල්ලගෙන සර්වචන ධාතුන් වහන්සේලා ඊට පස්සේ තවුතිසාවට වැඩම කරලා සද්දිවිඳුගෙන් අකු ධාතුන් වහන්සේ ඉල්ලගෙන ඇවිල්ලා තමයි ලංකාවට මේ ධාතු වන්දනාව අපිට ආරම්භ කළේ. ඒකත් එක්ක තින් කාලයක් තිස්සේ අපි නොයෙක් ආකාරයෙන් පරිහානියට පත් වෙලා නිසා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් මිනිස්සු නානමත කියනවා. දැන් මට මතකයි ඒක තරුණ පුතෙක් මගේ ළඟට ආවා. ඇවිල්ලා යා ඉන්දියාවේ ගිහිල්ලා මං හිතන්නේ සවැත් නුවරින් පස් ටිකක් අරගෙන ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මේ පාංශු ධාතු. ඒ කියන්නේ එතකොට මට තේරුණා මේ යන්නේ අන්තෙට. ඒ කියන්නේ මෙයාට ඕනේ තමන් විශේෂ වෙලා තමන් විශේෂ ධාතුන් වහන්සේ නම් මංක පුතා ওই විකාර අතාරින්න. ওই විදිහට කරන්න යන්න එපා.
ඊළඟට මේ ධාතුන් වහන්සේලා දැන් අපි සාමාන්‍යයෙන් අපිට පේනවා මේ මෙහි ඕන පකිස්තානයෙන් වඩම්මනවා ධාතුන් වහන්සේලා, ඊළඟට ඉන්දියාවෙන් වඩම්මනවා ධාතුන් වහන්සේලා, නේපාලෙන් වඩම්මනවා ධාතුන් වහන්සේලා, මෙහෙම බුරුමෙන් වඩම්මනවා ධාතුන් වහන්සේලා එහෙම කරනවානේ. සමහර විට මේවේ සමහර ඇයට ඇති මේකේ ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු කරනවා ඇති. හැබැයි කෙනෙකුට සිත පහදවා ගැනීමේදී පහදවා ගන්න එක්කෙනාට ඒක අදාළ නැහැ. ලකුසනස මෙතන ඇත්තටම මේ බුදුන් කෙනෙක් හැමතිස්සෙම මෙහෙම අදිෂ්ඨානයක් කරනවා. දැන් මෙතන කියනවා ගෞතම බුදු පියාණන් වහන්සේ මෙහෙම අදිෂ්ඨාන කරයි කියලා. මෙහෙම ධාතු බෙදිය යුතුයි කියලා. සිකි බුදුරන් වහන්සේ විපස්සී ඒ කල බුදුන් එහෙම අදිෂ්ඨාන කළා නැතේ කියලා. ඉතින් මෙතනද කේමා කියන මහරහතන් වහන්සේ තමයි කියලා මේ ධාතුන් ගත්තේ කියන එක. ඊට පස්සේ ද්‍රෝණ බබුණා ඒ ආකාරයෙන් ඉතිහාසයේ පැහැදිලි වෙනවා. ඒක කොහොමද ලකුසනස මහන්සේ? මේ මහත්තයා මෙහෙමයි තියෙන්නේ. දීර්ඝායුෂ තියෙන බුදුරජාන් වහන්සේලා වැඩින්නෝනේ දීර්ඝායුෂ බුදුරජාන් වහන්සේලා. අපි ගත්තොත් ත්‍රිපස්සී බුදුරජාන් වහන්සේ, සීකේ බුදුරජාන් වහන්සේ, වෙස්සබු බුදුරජාන් වහන්සේ, ඒ වගේම කකුසඳ බුදුරජාන් වහන්සේ, කෝණාගමන බුදුරජාන් වහන්සේ, කාශ්‍යප බුදුරජාන් වහන්සේ, උන්වහන්සේලා ඔක්කොම අයිති වෙන්නේ දීර්ඝායුෂ බුදුරජාන් වහන්සේලාට. උන්වහන්සේලා වැඩ ඉන්නේ දීර්ඝායුෂ කාල පරිච්ඡේදය තුළ ලෝකේ ඔය බුදු කෙනෙක් මුණ ගැහිීම පිණිස, ඒ වගේම බුදු කෙනෙකුගෙන් ධර්මයේ ඇසීම පිණිස උමනා කරන පුණ්‍ය සංස්කාරයන් තියෙන ඒ පිරිසට ප්‍රමාණ කාල පරිච්ඡේදයක් තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බන්ධතාවයට. ඒ නිසා මේ ප්‍රමාණවත් කාල පරිච්ඡේදය තුල බොහෝ දෙනෙක් සංසාරයෙන් ඈතර වෙනවා. දැන් අපේ සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටි අවුරුදු 80යි. ඒ කියන්නේ මිනිසුන්ගේ පුණ්‍ය සංස්කාර බොහෝම අඩු මට්ටමින් තියෙන කාලේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ අඩු කාලේ. අඩු කාලේ. එතකොට ඒ කාලේ නමුත් මිනිසුන්ට පින් කැමති මිනිසයාට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කොට බොහෝ පින් රැස් කර ගැනීම පිණිස ශාස්ත්‍රඥ වහන්සේගේ අනුකම්පාව දෙවි මිනිසුන්ට ලැබුණා. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේ දැන් අර දීර්ඝාසි බුදුරජාණන් වහන්සේලාගේ ශාරීරිය ආදාහනය කරාට පස්සේ උන්වහන්සේගේ සියලු අස්ථිපංජරය ඒක ඝනව පිහිටියා. එතකොට ඔව් ඒක ඝනව පිහිටිය අස්ථිපංජරය. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ අස්ථි ධාතු එක සෑයක තැන්පත් කළ වන්දනාමාන කළා. ඒ අත්‍ය දීර්ඝාසි බුදුරජාණන් වහන්සේලාගේ. එතකොට ඒකෙන් අවසානයේට වැඩ වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය එකයි තිබ්බේ. ඒ ධාතු චෛත්‍ය වන්දනාමාන කරපු බුඩා පිරිස මේ අපේ ගෞතම බුදු සාසනේ මාර්ගඵල අවබෝධ කළා. ඒ ධාතු චෛත්‍යයට පුදු සත්කාර කරපු පිරිස මේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේ වන්දනාමාන කරපු පිනත් උපකාරී වුණා අපේ ශාස්ත්‍රඥ වහන්සේ මුණ ගැහෙන්න. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට අදිෂ්ඨාන කරගෙන තියෙනවා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා කුඩා කුඩාවට විසිර යන්න. එතකොට ප්‍රධාන ධාතුන් වහන්සේලා තියෙනවා. ප්‍රධාන ධාතුන් වහන්සේලා මේ හත් නමයි මං හිතන්නේ. ඒ කිව්වේ ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම, දාන්ත ධාතුන් වහන්සේලා හතර නම, හත් නමයි. එතකොට අනිත් ධාතුන් වහන්සේලා මොම්පියලි ගානට, ඊළඟට අබපියලි ගානට, ඒ වගේ පුංචි පුංචි ධාතුන් වහන්සේලා ඇටියට කැඩී ගිහින් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා බින්න මුග්ගප්පමානාච, මොම්පියලි ගානට බින්න තණ්ඩුල සන්නිබා කැඩුණු හාල් ගානට, ඊළඟට මේ අබෑට ගානට. ඉතින් ඒ ඔක්කෝගෙම කරලා තියෙන්නේ කාට හරි හිත පහදවාගෙන වන්දනාමාන කළ බුද්ධානුස්සති සංඥාව ලබා ගන්නයි. එතකොට අදටත් මේ ධාතුන් වහන්සේලා මුල් කරගෙන බුද්ධානුස්සති සංඥාව ලබා ගන්න තමන්ගේ යෝනිසෝමනසිකාරය තියෙන කෙනෙකුට පුළුවන්. යෝනිසෝමනසිකාරය නැති කෙනෙකුට මේ පින්තූරයක් ගහගෙන Facebook කරගෙන මොනවා හරි විකාරයක් කරලා ඔය තවත් මනස තවත් කාලකණ්ණි කරගනි. ඊට හදයක් නම් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍යයෙන් මගේ සිරිතේ තමයි ධාතුන් වහන්සේලාට මම ගරහන්නේ. මොකද මම ගරහන්නේ ඇත්තේ ධාතුන් වහන්සේලා ගැරහිල් ලැබිය යුතු වස්තුවක් නෙමෙයි. එතකොට ධාතුන් වහන්සේලා පිළිබඳව අපිට සොයා බලන්න අපට විශේෂ ඥානයක් නැත්නම් අපි තමන්ගේ ඥානෙ ප්‍රමාණයෙන් තමන් නිස්සද්ව සිටීමේ තමන්ගේ වැදගත්කම ඒ වැදගත්කම තමම වනස ගන්නව නම් ඒකේ වනස ගන්න එක නගේ ඇති තියෙන එකයි. මම මේ වෙරසරණට සමන් දෙන විශේෂමින් පින්වතුන්ගෙන් ඉල්ලා සිටින්නේ දැන් නිසක ධාතු කියලා කවුරු හරි කිව්වා කියලා අනිත් ධාතුන් වහන්සේලාට හිනා වෙන්න එපා.
ඒතු සැක ධාතු තියෙනවනේ බුරු ධාතු තියෙනවා කියලා ඊනා වෙන්න එපා. මොකද ධාතුන් වහන්සේලා කියන්නේ මේ විහිළුවකට ගන්න තියෙන කාරණයක් නෙමෙයි. ගැරහීමකට ගන්න තියෙන කාරණයක් නෙමෙයි. මොකද සම්බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා, දයානුකම්පා නිසා මේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස වන්දනාමාන කරලා අපිට මේ සතර අපායෙන් වැටෙන්න තියෙන දුක්ඛිත ඉරණමෙන් අපිව වළක්වන්නට බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීපු යම්කිසි භෞතික වස්තුවක්. ඉතින් ඒ නිසා ඒකට ගරහන්න ඒක මාතෘකාව කරගත්තොත් තමන් ඒ ගැරහිල්ල ලැබෙන්නේ තමන්ටමයි. ඒක වෙන කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒකයි ඒකම ලකුසනංශ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ දිතිස් මහ පුරුෂ ලක්ෂණ. දැන් ඒකේ ඌර්ණ රෝම ධාතු ඒ ආකාරයෙන් උත් කතා කරනවා. දැන් සමහර අය කියනවා නැහැ මේකක් නැහැ, මේ දිතිස් මහ පුරුෂ ලක්ෂණයක් කියලා එකක් නැහැ, මේ අපි හිතෙන්ම වවාගත් දෙයක්. ඉතින් ඒ විදිහට අපි විස්තර කරන්න ගියොත් අදට ගැලපෙන්නේ නැහැ කියලා එතන පොඩි වෙනසක් ඇති කරලා කතා කරනවා ලකුසනංශ. ඉතින් විද්‍යාත්මක තව ඉස්සරහට විද්‍යාත්මක අද එහෙම නැතුණත් හෙට වෙනකොට ඒක හොයා ගැනීමක් හැටියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් විශේෂඥයන් විද්‍යාඥයන් විසින්. ඉතින් ඔය දෙතිස් මහපුරුෂයේ ලක්ෂණ ගැන ලකුසනස කොහොමද හිතන්නේ ලකුසනස? විද්‍යාව සම්බන්ධයෙන් නම් වචනයක් කියන්නම ඕනේ. මේ ලංකාවේ මිනිස්සු ඔය විද්‍යාවිෂයේ චුට්ටක් මේ කටගාලා මේ අපි ගත්තොත් යුරෝපීය මිනිස්සුන්ගේ කල්පනාව සරණ යනවා නම් ඒ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන නීචකම. මම නම් සලකන්නේ මේ මිනිස්සු නීචයි කියලා. නීච මනස තියෙන මිනිස්සයා අර ලෞකික දෙයක් ගන්නව මේ ලෝකෝත්තර සත්පුරුෂ මහෝත්තමයකට ගරහන්න. ඒ කියන්නේ මනුස්සයාගේ නීචකම. සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ලෝකයේ තියෙන විද්‍යාඥයෝ කවුරු හරි ඉන්නව නම් මේ මිනිස්සු යම් කිසි දෙයක් සොයාම් සෙවීම පිළිබඳ ආශාව නිසා, ගවේෂණීය ආශාව නිසා යා විද්‍යාඥයෙක් වෙන්නේ. එයා මතයක් කිව්වා කියලා ඒ මතේ කොටසක් අරගෙන මේ ශාස්ත්‍රඥාස කෙනෙකුට ගරහන්න පාවිච්චි කරනවා නම් ඒ ගරහන්න පාවිච්චි කරන එක්කෙනාගේ හිතේ තියෙන කාලකන්නිකම. දැන් අපි කිව්ව කලින් ওই මහසෑයට ගරහලා තිබුණ එක කාලයක් මිනිස්සු මහසෑයට ගැරහිවි gadul modiyange වැඩ කියලා. ඉතින් ඒ වගේ අර මහා පවුකාර වෙන දැන් ඒගොල්ලෝ සතර අපාය ඇති. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන මේ කටකතාවක් හැටියට අපි කියනව නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ඒක ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒ වගේම පැහැදිලිව තියෙනවා ඒ මහා පුරුෂ ලක්ෂණේ ඇතිවෙන්න උන්වහන්සේට සංසාරේ රැස් කරපු පින. ඒ කියන්නේ මේ මහා පුරුෂ ලක්ෂණ ලැබිලා තින්නේ සංසාරේ රැස් කරපු පුණ්‍ය විපාකයකින්. ඒ වගේම සඳහන් වෙනවා දැන් බුද්ධ කාලේ හිටපු සමහර අය ගැන, ඔය බාවරී කියන බ්‍රාහ්මණයාට තිබිලා තියෙනවා මහා පුරුෂ ලක්ෂණ තුනක්. එතකොට සමහරට මහපුරුෂ ලක්ෂණ එකක්, සමහරට දෙකක් එහෙම තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මහපුරුෂ ලක්ෂණ එක එක්කෙනාගේ සංසාරයේ පුණ්‍ය මහිමෙන් එක එක්කෙනාගේ ශරීරය තුළ විද්‍යමාන වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ තුළ මහපුරුෂ ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නැතුව වෙන කවුරු තුළ විද්‍යමාන වෙන්නද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුළ මහපුරුෂ ලක්ෂණ දිහා බලලා සිත පැහැදිච්ච කොච්චර ඉන්නවද? ඊළඟට මේ ඉස්සර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඔය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් බුද්ධ කෝලාහලය කියලා එකක් ආවනේ. බුද්ධ කෝලාහලය කියලා කියන්නේ මහත්තයා දෙවිවරු මනුස්ස ලෝකයට ඇවිල්ලා මිනිසුන්ට පණිවිඩ දෙනවා මේ අනාගතයේ බුදු කෙනෙක් පහළ වෙනවා, තව වසර දහසක් ඇවෑමෙන් බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. ඒතර බුදු කෙනෙක් පහළ වුණාට මේ බුදුවරු ගැන විස්තර දන්නේ නැහැ. එතකොට මේ සමහර බ්‍රහ්ම රාජයේ බුදුවරු ගැන විස්තර හොයන්න අනාගාමි බ්‍රහ්ම ලෝකවලට යනවා. ගිහිල්ලා බුදුවරු කියන්නේ කවුද, ඒ බුදුවරුන්ගේ ස්වභාවය හොයාගන්න භෞතික සාධක තිබේද කියලා හොයාගන්නවා. එතකොට බුදුවරු දැකපු බුදුවරුන්ගෙන් ධර්මය අහපු අය ඉන්නවා අනාගාමි බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම රාජයෝ කියනවා බුදුවරයන් වහන්සේලා මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා. ඒ බ්‍රහ්ම රාජයෝ දෙවිවරුන්ට එවිල්ලා කියනවා බුදුවරේ අනාගතයේ පහළ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණයන් තියෙනවා කියලා. දෙවියන්ගෙන් දැනගන්නවා මිනිස්සු දැනගන්නවා මේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා මේ ලක්ෂණයක් තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේට කියලා. එතකොට ඒ මිනිස්සු ඒක අපි විශේෂයෙන් ගත්තොත් ඒ කාලේ හිටපු තපස්වීන් ඍෂිවරු තමන්ගේ පොත්වල ශාස්ත්‍රයක් හැටියට ලක්ෂණ ශාස්ත්‍රයක් හැටියට ශාරීරික අංග ලක්ෂණයන්ගෙන්
ලක්ෂණ විස්තර කරන තැන්වල මේකේ අග්‍ර වූ අංග ලක්ෂණ තියෙන තැනැත්තා මේ තැනැත්තාය මේ අංග ලක්ෂණ 32කින් යුක්ත කෙනා ඒකාන්තයෙන්ම එක්ක බුද්ධත්වයට පත් වෙනවා ගිහි ජීවිතය අතහැරියොත් එහෙම නැත්නම් ගිහි ජීවිතේ වාසය කළොත් සක්විති රජ කෙනෙක් වෙනවා මොකද මේ ලෝකේ වරින් වර 23 මහා පුරුෂ ලක්ෂණෙන් යුක්ත උත්තමයෝ පහළ වෙලා සක්විති රජත් වුණා එතකොට ලක්ෂණ ශාස්ත්‍රය කියන වෙනම විද්‍යාවක් එතකොට ඒකේ කියනවා මෙහෙම කියලා. නමුත් කාලය ගෙවෑමෙන් මේ සියලු පොත්පත් සියලු ශාස්ත්‍ර අභාවයට පත් වුණා. නමුත් අපේ වාසනාවට ත්‍රිපිටක ධර්මයේ තුල බුද්ධ දේශනාව එහෙම්මම නිර්මලව තියෙනවා මේ ලක්ෂණ ශාස්ත්‍රය ගැන. මේක මහායාන මතයක් නෙමෙයි, මේක සංකල්පයක් නෙමෙයි, මහපුරුෂ කියන සංකල්පයක් නෙමෙයි, මේක යථාර්ථයක්. ඒ කියන්නේ යථාර්ථ සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ තුල ජීවමානව තිබිච්ච එකක්. එතකොට වර්තමාන මිනිසයා කැමති නෑ බුදු කෙනෙකුටවත් මහපුරුෂ ලක්ෂණ තියෙනවා කියලා තේරුම් ගන්න ඒ තරම හිත නීචයි. මොකද ඒ කියන්නේ ඉරිසියාවේ අන්තේ. එතකොට ඉරිසියාවේ අන්තේටම කියපු පුද්ගලයා කැමති නෑ තව කෙනෙකුට ශ්‍රේෂ්ඨ ලකුණක්වත් ශරීරයේ තියෙනවා කියලා පිළිගන්න. යා කරන්නේ ගරහන එක. ඒක හේතුව. ලකුසනන්සේ දැන් මේක න ටිකක් ආන්දෝලනාත්මක සිටිලා මට පහළ වෙච්ච එකක්. මේ ලකුසනන්සේ දැන් අපි ගන්නවා දැන් මේ බණ හා සම්බන්ධව කාලීන බණ කියලා තියෙනවා අද එක එක තැන්වල බණ කියලා කියනවා ඉතින් ඒකම අපිට කියනවා මේ ලොකු පිනක් මේ ධර්ම දාණය එහෙම කරන එක තමයි ලොකුම උතුම්ම පින කියලා. ඉතින් මේක කාලීන බණ ප්‍රචාරය කරනවටද උතුම්ම ධර්ම දාණය මට තියෙන බෞද්ධල ගැටලුව. නැත්නම් කොහේ හරි මේ දේශනාවක් කියනවා තව ඕම එක එක තැන්වලින් එනවා. ඉතින් මොකටද දැන් අපි ඇත්තටම උදව් කළ යුත්තේ? ඔව් නැතහොත් ලොකු සයනන්ස කුමන ආකාරයෙන්ද අපි මේහා සම්බන්ධ සිතුවිල්ලක් පහල කරගන්නවා නම් කොයි ආකාරයෙන්ද කරගන්න පුළුවන් අන්නේ ලොකුසනන්සේ? ඒ කියන්නේ කිසිම වෛරයක් අර ලොකුසනන්සේ කියනවා වගේ ඊර්ෂාවකින් තොර කුණ ආකාරයෙන්ද මේට මේ හඳුනාගත්ත හැක්කේ ලොකුසනන්සේ? ඒක මහත්තයා මම නම් හිතන්නේ මේ මිනිස්සුන්ගේ දැන් ගොඩාක් අයට ඕනකම තියෙන්නේ දැන් අපි කත්තු සමහර අය ආස කරන්නේ සමහර පුද්ගලයන්ගේ රූපේ බල බලා වාඩි වෙලා බණහඬ එයා බණ මොන જાතිය බණක් කිව්වත් මේ මිනිහට කමක් නැහැ. ඒ මනුස්සරුනේ ඒ හාඳුරන්ගේ ඇක්ෂන් ටික බලන්න. තව කෙනෙක් ඉන්නවා ඒ කැමති ඒ හාඳුරන්ගේ විහිළු ටික අහන්න. එතකොට එයා මොන જાතිය බණක් කිව්වත් කමක් නැහැ මිනිස් වෙනස් වෙනව නම් එච්චරයි. තව කෙනෙක් මොනවා හරි ආందోళනාත්මක දේවල් කියනවා නම් මිනිස්සු කියන ඕන්න බලන්නකො සුපිරි බණක් ඔයා මීට පස්සේ අහලා නැහැ මේ જાතිය බණක්. අපි දැන් අස්වන්නම් ඒක අස්වල් ආමතුරු ඇවිල්ලා මේක කී අපි මෙතෙක් කල් ළඟට මොකද්ද කියලා මිනිස්යන්ට ඕනේ නිකන් ආందోళනාත්මක එකක් කියන්න. එතකොට ඒකට එයා ගෙන්නනවා. එතකොට සමහර කෙනෙක් කියනවා අස්වල හරි ප්‍රසිද්ධයි අපි ප්‍රසිද්ධ කෙනෙක් ගෙන්නන්න ඕනේ කියලා. ඒගොල්ලෝ බලන්නේ ධර්ම කතාව නෙමෙයි ප්‍රසිද්ධිය. ඉතින් මේ වගේ මිනිස්සුන්ගේ නානා ප්‍රකාර රුචි අරුචිකම් තියෙනවා. මේ රුචි අරුචිකම් වලට ගැළපෙන ආකාරයට වෙළඳපොළේ බඩු වෙනවා. ඉතින් මේ වෙළඳපොළේ මිනිස්සුන්ගේ රුචි අරුචිකම් වලට බඩු නිකුත් කරලා තියෙනවා. විහිළු කැමති අයට විහිළු. ගැරහිලි කැමති අයට ගැරහිලි. ගෑනුන්ගේ ඇදපද හොයන අයට ඒක. ඊළඟට ලංකාවේ බුදුන් උපන්නේ කියලා මොකක් හරි මහා ටොම් පචයක් කියන එකට ඒ පචේට. ඊළඟට ධර්මයේ සම්බන්ධයෙන් අපි ගත්තොත් අනිත්‍ය ඕක අනිත්‍ය නෙමෙයි. ඕකට ඕක වචනේ ඔහොම නෙමෙයි තෝරන්නේ. ඕක මේ ઈચ્છාව නැතිකම කියලා උන අර්ථ විස්තර කරනවා. හා දැක්කන අපි මේක කළා හංගෙ තිය මොකද්ද මේ ඕකනේ හරි එක කියලා ඕන ඒක. ඒ වගේ මේක මිනිස්යාගේ පරිහානිය. මේක මේ සංගයාගේ නෙමෙයි. ඒ જાති සංගයා බිහුනේ මේ ඉල්ලුමට සැපෙම දෙන්නයි. ධර්මයේ හොයනවා නම් ඒ જાති සංගයා බිහි වෙන්නේ. ධර්මයේ ගෞරව කරනවා නම් සමාජීය කවදාවත් ඒ જાති සංඝයා බිහි වෙන්නේ නැහැ. දැන් සමහර රැල්ල තියෙනවා. දැන් අපි ගත්තොත් පිට රටවල ওই සමහර අය ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ තරඟෙට කවුරු හරි ආද කෙනෙක් ගෙන්නන්න. එතකොට යා කරන්නේ කට්ටියට කියනවා ඕගොල්ලෝ මෙතෙක් කල් ආපුවා නෙමෙයි. ඕම් බලන්න මම නිකන් කෙනෙක් නෙමෙයි ගෙන්නන්නේ. මම ගෙන්නන්නේ රහත් ඵලයටපත් වෙච්ච එක්කෙනෙක්. මම කැලේ ඉඳලා හොයාගත්තේ. අපි මේ හොයාගත්තා. ඕම් බලන්න මං ගෙන්නනවා එන්න පොඩ්ඩක් කියලා. අර මෝන බහුභූතයක් අහන්න කැමති. එතන මා අපිට තේරෙනවා මේ මේක මේ ගිහියන්ගේ පිරිහීම. මේක පැවිද්දෝ ඒ தත්ත්වයට ඇදලා දැම්මේ ගිහියෝ ටික. ඒ කියන්නේ ඒකට ඉල්ලුම තිබුණ නැත්නම් සපයන්න කෙනෙක් නැහැ නේ. ඉතින් ඒ නිසා මම නම් සලකන්නේ මේ ගිහි සමාජයේ පරිහානිය නම් හිතන්න බැරි තරම් පරිහානිය යුක්තයි. මොකද සයන්ස් මේකට අර විද්‍යාත්මක මතවාදයෙන් කියනවායි කියනවා විද්‍යාත්මක ගවේෂණ කරපු කෙනෙක් කියලා කියනවා අනිත් පැත්තෙන් කියන තව මොන හරි එකක් ඒ ආකාරයෙන් එතකොට අර හර ගැළපීම හෝ හරි අවබෝධය
ධර්මය අවබෝධය කුමන විදිහට අර්ථ දක්වන්න කියන විද්‍යාත්මක පදනමක් මතද අපි කතා කළ යුත්තේ නැතොත් අපි තියෙන එක ලෙසම අපි පිළිගන්නවාද කොම නැතොත් මෙතන මේ අපිත් මේ පොඩ්ඩක් ඊට අපි ධර්ම දානය කිය අපිත් ඉතින් අර සමහර කට්ටිය කියනවා වීලුවටත් කියනවා එන ආත්මෙට account එකට සල්ලි දා ගන්න වැඩක් වගේ කියලා ඒ தത്വයට කතා වෙනවා. ඉතින් ලොකු සංහසද මේ වගේ தත්වයක් උඩ ඕක නිසකව කොහොමද අවබෝධය කරා යන්නේ කියන එක. මොකද ලොකු සංහසද දැන් උතනින් එහාට මම ප්‍රශ්නයක් අහුවොත් ලොකු සංහස අවසර මේ බූටානයේ තියෙන්නේ අර දල දේශීය නිෂ්පාදනයට වඩා gross domestic කියනවට වැඩිය මේ දල දේශීය ආදායම revenue එකක් හැටියට අපි ගන්නවට වඩා මේ පැත්තෙන් කතා කරන්නේ සන්තෝෂය. මොකද ඒ එතනින් තමයි ඉන්ඩෙක්ස් එක ගන්න ලොකු සනසේ ඒ විදිහට ඒ රටේ ඉන්න සන්තෝෂ මට්ටම උඩ තමයි මේ පිළි අරගන්නේ. එතකොට ඒ தත්වයන් සමාන කළා ඒ රටේ தත්වයේ මනින්. දැන් අපේ රටේ ගත්ත ලොකු සනස දැන් අර ලොකු සනස කියනා වගේ මෙහෙම කෙලසුන්ගෙන් වෛරෙන් ඊර්ෂාවෙන් ක්‍රෝධයෙන් සක්කාය දිට්ඨියෙන් ඔය එක එක විදිහට සීලබ්බත පරමාසයෙන් පිරිච්ච විදිහට දැන් අපිට මේ බෞද්ධ ධර්මය තුළින් කොහොමද ලොකු සන්නස මේ අපේ ආර්ථිකය අපේ ජීවන රටාව අපි හසුරවා ගන්න ලොකු සන්නස කොහොමද දැන් මේක හැමෝම සන්තෝෂෙන් තියෙන මට බූටාන් මිනිස්සු ආශ්‍රය කරන් ලැබිලා තියෙනවා මම බූටානේ ගියේ නෑ හැබැයි මම බූටාන් ගොඩක් ඇසුරු කළා බූටාන් මිනිස්සුන්ගේ පොදුවේ දෙක පිටක් තමයි මෝඩකම බූටාන් ගීපුවෙත් දන්නවා ඇති ඒක ඊළඟ පොදුවේ ගත්තොත් මේ මහායාන ධර්මයේ තුල මිනිස්සු අන්ධ භක්තියකින් අදහන පිරිසක් බිහිවලා සිටිනවා ඊට අමතරව කියලා මේ මිනිස්සු ඒ තුල මේ මිනිස්සු සතුටක් විඳිනවාද නැද්ද කියන මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ පරිසරය තුල මේ මිනිස්සුන්ට මේ දුක ඔරොත්තු දෙන්න ජීවිතය හදාගෙන තියෙනවා. එහෙලක සර්. ඒකයි මම නම් දැක්කේ. ඒ අය කියන්නේ ලොකු සර්. එතන નિවර්දිවම අපේ ධහම තියෙනවා කියලා. ඒකයි ඒගොල්ලෝ මේ සන්තෝෂමත් මට්ටමක් තියෙනවා කියන්නේ අපි. එහෙම එකක් පේන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් පේන්නේ නැහැ. මේක මොකද හේතුව එහෙම වෙන්න විදියක් නැහැ. බූටානයේ තියෙන මේ රජපෞලිය කරන කටයුතු අනුව ඒකට අර විදේශ අයට එන්න දෙන්නේ නැහැ. අර ස්වාභාවික වශයෙන් තියෙන පරිසරය පවත්වා ගන්න බූටානේ මහන්සි වෙනවා. නමුත් බූටානයේ ලොකු පිරිසක් එනවා ඉන්දියාව ශීත කාලෙට. අනේ මිනිසුන්ට හරිය වස්ත්‍රයක් නැහැ. ළඟට එනකොට ඒ මිනිසුන් ගන්ධස්සාරි බෑ. ඒ මිනිසුන්ට භාෂාව හරියට බෑ. ඒ මිනිසුන්ට සමහර ආචාර ධර්ම තේරෙන්නේ නැහැ. අපිවත් පෙරලගෙන යන වාතයන් කරන ගියාම. ඒ නිසා ඒ මිනිසුන්ගේ ජීවිතේ මට නම් ලොකු අසරණ භාවයක් පේනවා. නමුත් මේ බටහිර මිනිසුන්ට ඕන දෙයක් කියන ඕන එකක් අපි පිළිගන්න ලෑස්තිනේ. එතන මේ ඕකත් සුද්ධික්න කියන්නේ ගිහිල්ලා. සුද්ධෝ එහෙ ගිහිල්ලා රවුම් ගහලා ඇවිල්ලා බූටානේ පින්තූර ටිකක් අරන් කියනවා මෙන්න ලෝකේ සන්තෝෂම මිනිස්සු. ඕක තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ලෝකෙ මිනිහ අපිට තොරතුරු එන්නේ. නමුත් අපිට ආශ්‍රය කරන්න ලැබෙන බූටාන මිනිස්සු. ආශ්‍රය ක්‍රම තිරන කාලය තිස්සේ මේ මිනිස්සු අර ජයන දුරට අර මහායානය උගන්නන අර භූත ඇදහිලි මේක ගොඩාක් එක තමයි තියෙන්නේ. ඒකේ සාමාන්‍ය එකක් නේපාලෙ තියෙනවා. මම නේපාලේ කාලයක් හිටියා. මම නේපාලි විස්තරෙත් දන්නවා. මිනිස්සු හරියට මේ අමනුෂ්‍ය ලෝකේ පිරිසක් අදහගෙන වාසය කරන අසරණ පිරිසක්. මම නම් දකින්නේ නිර්මල ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලබා දීපු නිර්මල ධර්ම තියෙන ලංකාවේ. එතකොට අවසර ලකුසන ඒ කියන්නේ දැන් අර GDP අපි කියන වගේ ඒ විදිහට අපිට මේ අදාළ කරගෙන මේක තමයි ප්‍රගතිය මේක තමයි උන්නතිය මේ ආකාරයට තමයි ආර්ථික හසුරුවා ගත යුත්තේ බුද්ධාගමනු. ඒක නිකන් අපි ඉගෙනගත්තු ආර්ථික විද්‍යාව වගේ. මම ආර්ථික විද්‍යාව උසස් පෙළට කරලා තියෙනවා. ආර්ථික විද්‍යාව විශ්ෂය අපිට ඉගෙන ගන්න දෙන්නේ දල දේශීය ආදායම ජනගහණයෙන් බෙදන්න කියනවා. එතකොට එනවා කියනවා මිනිසියෙකුගේ මේ ඒක පුද්ගල ආදායම මොන බොරුද? රටේ ආදායම ජනගහණයෙන් බෙදුවම එනවලු. එහෙම වෙනවා නම් අපේ රටේ දහස් ගාන ලක්ෂ ගාන මිනිස්සු ගිහිල්ලා ඒකේ තියෙන එහෙම බෙදුවම පස්සේ ඩොලර් 4000 5000 ගානක් එනවලු. එහෙම වෙනවා නම් මේ ලක්ෂ ගානක් අම්මලා ගිහිල්ලා මේ මැද පෙරදිග ගිහිල්ලා දාසකම් කරන්න ඕනේද? මේ දේශපාලනඥයෝ ඒව පාවිච්චි කර කර මිනිස්සුන්ට නාස්තරණ දුදා තමයි කාලය තිස්සේ තියන් ඉන්නේ. මට හොඳට මතකයි එක කාලයක් ඇමතිවරයෙක් කිව්වා ලංකාව දැන් ඇමරිකාව වගේ කිව්වා. හැම කෙනෙකුටම වාහනයක් තියෙනවා කිව්වා. ඇමරිකාවට ගියපු අය දන්නවා මේ ලංකාවේ ඇමරිකාව අතර වෙනස. මේ මිනිස්සුන්ට නාස්තරණ උදාලා කාලය තිස්සේ පුරුදු කරපු නිසා මේ මිනිස්සුන්ට ස්වාධීනව වටපිට බලලා තේරුම් ගන්න හැකියාවක් නැහැ. ලොකු සනස අපි මේ විරාමයකට යන්නේ ඉස්සර ප්‍රථමව ලොකු සනස මේකෙන්ම අපි ගත්තොත් එහෙම අපි කොහොමද අපි හසුරවාගත යුත්තේ ලොකු සනස අපි ජීවිතය අර්ථවත් ආකාරයෙන් හසුරවාගත හැක්කේ කුමන විදිහටද දැන් මහත්තයා ඒකෙදි දැන් බුද්ධ දේශනාව අපි ගම්මුකෝ ලෞකික ආකාරය ඔව් ලෞකික හරි ලෝකෝත්තර හරි බුද්ධ දේශනාවේ තියෙනවා අපිට සම්මාදිට්ඨිය ඇති වෙන්න කරුණ දෙකක් හේතු වෙනවා කියලා ඒ තමයි පරතෝ ගෝස ප්‍රත්‍යත් යොනිසෝ මනසිකාරය. මිච්ඡා දෘෂ්ටි ඇති වෙන්න කරුණ දෙකක් හේතු වෙනවා කියනවා. පරතෝ ගෝස ප්‍රත්‍යත් අයොනිසෝ මනසිකාරය.
එදකොට අපි දහම්පදයක් කියලා අනි පැත් හැරණකට තව මාධවලින් කෙලවරක් නැතු යනවනම් කේන්දර ගැන නැකත් ගැන අනුවෙන කොඩින හදවුණියන් ගැන දේවාල ගැන යන්තර මන්තර ගැන කාලි ගැන ඊළඟට මේ අමනුස්්‍යව ගැන අර මනුස්්‍යයාගේ ස්වභාවයෙන්ම මනුසක රුචිකත්ති තියෙන ගුප්ත පැත්තරෙනම් අර තිසරණය අමතක කළ අනි පැතර නිකම් ඇදිලයම ම දැක්ක පසුගේ දස්වල ලිමත්තියනවා සර්ව වශය කියලා එක්තරා පුවත්පතක මම දැක්ක ඒක තියෙන සම්පූර්ණ බිස්මිල්ලා මන්තරය බිස්මිල්ලා මන්තරය කියලා කියන්නේ ජින්ලා ජින්ලා කියන්නේ මුස්ලිම් භූතය මුස්ලිම් භූතය කියලා කියන්නේ සියරසිය බෞද්ධ විරෝධී නමුත් සිංහල ලිපියක් එතකොට සිංහල ලිපි කියනවා මේක කියන්නේ මේ ඕනම තරහතරම කෙනෙකුට ඕන අවශ්‍යතාවයක් පිණිස මේක 54 දහස් වාරයක් ජපකරනද එක්ක ජප කරපු කෙනෙක් ගත්තොත් මේක සිද්ධි කරගන්න පුළුවන් කියලා අර මන්ත්‍ර කරන සිස්ටම් එකෙන් දාලා බිස්මිල්ලා මන්ත්‍රයක් තියෙනවා ඒක අරබික් මන්ත්‍රයක් එතකොට ඒක කියපු ගමන් සාමාන්‍ය සිංහල මිනිසුන්ට දැන් මේ යන්නේ එතකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවයක් තමයි මේ නොපෙනෙන ලෝකයේ පිළිබඳ කුතුහලයෙන් යුක්ත බව එතකොට මේ කුතුහලයෙන් යුක්ත මිනිස්සයා මේක පාලනය කරන්නේ මනාකොට බුදුරජාන් වහන්සේ සරණ යෑමෙන් එතකොට සරණ යන්න පිටට ගන්න බැරි මිනිස්සයාට මොකද වෙන්නේ අර මේ ਸਰව වශීය ත්‍රිලෝක තිල්ලම වශය කරගන්න වශය කියලා බිස්මිල්ලා මන්ත්‍රයක් දුන්නාට පස්සේ මේ මන්ත්‍රේ මිනිස්සයා පුරුදු වෙනවා කියන්නේ අපිට මේ පත්‍රේ සර්කියුලේට් වෙනවා කියමු පිටපත් 50000ක් අඩු ගාන 25000 පුරුදු වෙනවනේ ඊට පස්සේ මොකද වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ඇඟට වැඩ කරන අමනුෂ්‍යය දැන් මට එක පුතෙක් මුණ ගැහුණා ඒ පුතා ඉන්ටර්නෙට් එක බලාගෙන යෝග කළා ඒකේ මන්ත්‍රයක් කළා මන්ත්‍රයෙන් ඒ පුතාට සිව බැලම වැටිලා එයාට කිසි දෙයක් කරන්න බෑ සිව දිෂ්ටිය වැඩ කරනවා මගේ මං දැන් සාහනෙ මං රුවන්වැලිසෑයට ආව මොකක්වත් කරන්න හරියන්නේ නෑ දිෂ්ටිය මියාම ග්‍රහණය කළා ඉවරයි ඒකෙන් මොකද වෙන්නේ ලොකු සනන්සේ එයාට කිසිම මානසික දියුණුවකට යන්න බෑ මොකද එයා යෝග පටන් ගත්තේ යෝග පටන් අරන් ඕම්කාරයයි සිව මන්ත්‍රයයි අරන් තියෙන ඉන්ටර්නෙට් එකේ අරගෙන මෙයා කරන්න පටන් ගත්තට පස්සේ මෙයාට සිව මන්ත්‍රයත් එක්ක සිව පේන්න ගත්තා ඊට පස්සේ ඒකේන ඔළුව තද වෙනවා මෙයාට බුද්ධානුස්සතිය වඩන්නත් බෑ මොකුත් බෑ මං මහසයාට ඒව ඒ හරියන්නේ නැහැ මං කිව්වා පුතා මට කරන්න දෙයක් නැහැ කිව්වා මොකද ඒ සිව මන්ත්‍රයත් එක්ක මෙයාගේ ඥාති යක්ෂයෙක් මෙයාට ආවා ඇඟට ඉතින් මේ වගේ කොච්චර වෙනව නැද්ද ලොකුසන්ස් දැන් මේ අර ඕම්කාරයකත් සමහර කට්ටිය ඔය ආශ්වාස ප්‍රාශ්වාසයකට එකතු කරලා කරනවා නේද ලොකුසන්ස් ඒක තමයි දැන් ඒ දැන් ඕම්කාරයට බැඳින දිෂ්ටි තියෙනවා ඒ හුස්ම ගන්නකොට ඕම් කියලා ඒ හුස්ම පිටිකිරීම ඒ ඕම්කාරයත් එක්ක වෙන දිෂ්ටි තියෙනවා ඒ දිෂ්ටි තමයි ඒකට සයිට් වෙන්නේ ඒ කියන්නේ මේක දැන් මිනිස්යා ස්වාධීන මිනිස්සෙ නෙමෙයි මිනිස්යා මේ සාංශාරික ගමනේ එන සාංශාරික නිර්මාණයක් සාංශාරික සම්බන්ධතාවත් එක්ක තියෙන නිර්මාණයක් ඒතර මෙයාට වෙනත් ලෝකවලත් එක්ක සම්බන්ධතාවය යා නොදැන තියෙනවා දැන් සමහර ගෙවල් වල තමන්ගේ ඥාතිය අවිල දිනවා තිරිසන් අපයන් ඉපිදලා අවිල තිනවා මේ තිරිසන් සතා නමුත් ඥාතිය එහෙම සම්බන්ධකම් තියෙනවා සමහර අයගේ භූතයක් දැන් අර පුත්‍රයාට මොකද වුනේ ඒ දරුවා ඉන්ටර්නෙට් එකෙන් අරගෙන මේ යෝග කරන්න ඕනි කියලා ඕම් කාර්යය සිව මන්ත්‍රය මොකක් හරි කළා මෑගේ හිත එකඟ වුණා එකඟ වුණාට පස්සේ මම මොකද කළේ මෙයාට ආසිතුන මෙයාට හිගේකේ දේවල් හිතන දේවල් කරගන්න මෙයා කරනකොට මෙයාට තේරෙනවා හිතන දේ වෙනවා වගේ මේ අතරේ මෙයා මේ ධර්මය ඇහුවා අයෝ විතර ඔළුව කැක්කම ආවා ධර්මෙ මෙනෙහි කරන්න බෑ එකපාරට අතනට යනවා මෙයාව ඇල්ලුවා දිස්ති බේරන්න බෑ ඉතින් ඔය වගේ අර වගේ දැන් අපි ධර්මයේ කියලා දහම් ලිපියක් පත්‍රයක ගිහිලා ඊළඟ පාරේ ඉන්නකොට කාළියකින් යාදහන්න අරය අදහන්න සෝනා අදහන්න කියලා ඊට පස්සේ එනකොට මේ මිනිස්සුන්ව බේරන්න කෙනෙක් නැහැ ඉතින් මේ නිසා මම නම් දකින්නේ මාධ්‍යයේ විශේෂ වගකීම තමයි මිනිස්යාට සියලු දෘෂ්ටි නොදීම මනුෂ්‍යයාට යහපත පිණිස එක තේරුම් ගන්න මං හිතන්නේ අද මාධ්‍ය කලාව තුළ ඉන්න අයට බොහොම දැනුමක් තියෙයි කියලා මට නම් විශ්වාස කරන්න අමාරුයි. මොකද ඒගොල්ලන්ටත් උනේ මොනවා හරි විප්ලවීය මතයක් දෙන්නයි. එතකොට මේ මතේ දෙන්න කල්පනා කරා මේක හොඳ අදහසක් මේක ලස්සනයි මේක අලුත් එකක් ඔය කවුරුගේ අත්දැක බලපු ආවයි කියලා අර දුරදිග බලන්නේ නැතුව ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට කෙනෙක් මේ විශ්ය ගැන දන්නේ නැති කෙනෙක් මේක කරන්න පුළුවන්. මේ නිසා මේ හැම එකකෙම වෙලා තියෙන්නේ මම කිව්වේ මේක හානි වෙන්නේ බෞද්ධයාටමයි. මොකද අපි ගත්තොත් එමේ හින්දු ජනයා කොහොමත් ඉන්නේ අසුර ග්‍රහණෙනේ. ඒගොල්ලෝ අදහන්නේ ඔක්කොම අසුර. ඒතර කොහොමත් ඉන්නේ අසුර ග්‍රහණෙනේ. අනිත්‍යය ගත්තොත් ඔමත් අසුර ග්‍රහණෙනේ. එතකොට අපිට විතරයි තෙරුවන් සරණ ගිහිල්ලා යන්තම් අවස්ථාව තියෙන්නේ. ඒකත් අසුර ග්‍රහණට කියොත් මොකද වෙන්නේ? ඉතින් මේ නිසා එහෙම තියාගෙන මේ අච්චාරු හැලියේ මැද්දෙන් ඔන්න කියනවා මේ අපි බනහනවා මේ බණ හෙව්වට අපිට මොකද මේ ප්‍රතිඵලයක් නැත්තේ? ඇයි මෙච්චර මිනිස්සු පිරිහිලා පිරිහෙන්න දහසකුත් කාරණා දසාතේ තියෙනවා. ඒව හැමතිස්සෙම පෝෂණය වෙනවා. එහෙම වෙද්දිත් බණපදයටමයි ගහන්නේ. ගහලා ආර්යපවද කරගන්නවා.
ලොකු සෑනන්ස අවසර දුරකථන ඇමතුමක් තියෙනවලු අඹම්පොලෙන් ලොකු සෑනන්ස සුපුන් කියලා උපාසක මහත්මෙක්. අපි ප්‍රශ්න අරගන්න අවසර ලොකු සෑනන්ස. නම උදේ සෑනන්ස. දැන් මට සෑනන්ස දැනගන්න අවශ්‍යයි මේ දැන් හුඟක් කට්ටිය දේවාල වලට ගිහිල්ලා මේ පිටක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විවිධ දෙවිවරු කියලා විශ්වාස කරන අයගෙන් පිට බලාපොරොත්තු වෙනවා. ඉතින් ලොකු සයන්ස මේකෙන් පිටක් තියනවාද? ඒ වගේම මේකේ ආදීනෝ තියනවාද? මේ මොකද මේ වෙන්නේ? ඇත්තටම මේ දෙවිවරු කියන කට්ටිය දෙවිවරුමුද කියලා මට දැනගන්න අවශ්‍යයි ලොකු සයන්ස. ධාර්මිකව මේ සම්බන්ධ කොහොමද අපි දකින්න ඕනේ කියලා මට දැනගන්න අවශ්‍යයි පින්වල් ලොකු සයන්ස. ඒ දරුවා ඇසු ප්‍රශ්න දිහා බලද්දී මං හිතන්නේ මහත්තයා මෙහෙමයි, දැන් ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ සම්බන්ධයි කියලා මං කියන අර විවිධ ලෝකත් එක්ක දැන් අපිට පේනවා මේ ගොඩාක් දේවාල බිහි වෙන්නේ යම්කිසි මං හිතන්නේ යාගේ පෙර කර්මයක් එක්ක සම්බන්ධ එකකින්. දැන් අපි දේවාලෙ බිහි වෙන විදිය කියන්නම්කෝ මං. දැන් සාමාන්‍යයෙන් අපි කියමු අවුරුදු ළමෙක් කියන අවුරුදු 15යි, එක්ක අවුරුදු 16යි, එක්ක 17යි, එක්ක 18 වගේ වෙනකොට මෙන්න මෙයා සී නැතුව වැටෙනවා. ඕන්න මෙයා ඔළුව හොලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා කියනවා මෙහෙමයි මේ මම මෙහෙම වරමක් ඇවිල්ලා තියෙනවා, මං අසවල් දේවාලයක එක්කම්පලයන් කියලා දැන් ආවිසින් කියනවා. එතකොට වෙන්නේ මොකද? අර gedara සීලු දිනාම ආසරණ වෙනවා. ආසරණ වුණාට පස්සේ කියනවා අසවල් දේවාල වලට යන්න කියලා. අපි කියමු මොන්නේ ඉස්සරන් යන්න, අර යන්න, මියන්න කියලා කියනවා. ඉතින් කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. එකන් යන්න ඕනේ. එපා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එකන් ගියාට පස්සේ ඔන්න ඒ වෙලায় ආවේශ වෙලා කියනවා දැන් වරමක් හම්බ වුණා. දැන් මෙයාට කැඹුරුමක් තියෙනවා. දැන් ඉතින් දේවාලය කරපන්. ඒ ගෙදර කට්ටිය කොච්චර අකමැති වුණත් දැන් මම තීරුම් ගත්ත හැටියට නම් සමහර අම්මලා දේවාල කරන්න කැමති නැහැ. නමුත් ඒගොල්ලන්ට ඒක කරන්න වෙලා. සමහර තරුණ පුතාලා ඉන්නවා දේවාල කරන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ඒක කරන්න වෙලා. සමහරු ඉන්නවා මේ වරන් වලට කැමති නැහැ. නමුත් කරන්න වෙලා. ඒකට ඒක තීරුම තමයි ඉස්සල්ලාම අමනුෂ්‍ය ග්‍රහණයට ලක් වෙනවා එක්කිනේ. එතන අමනුෂ්‍ය ග්‍රහණයට ලක්වීමේදී ඒ අමනුෂ්‍යයා එයා ග්‍රහණය කරගන්න අමනුෂ්‍යයා වෙනත් අමනුෂ්‍යයෙකුගෙන් වරමක් අරගෙන. අපි කියමු වරමක් ගත්තේ ශූන්‍යංගෙන් කියලා. එතකොට ශූන්‍යංගේ තැන් වලට මෙයාව යවනවා. ඒවල කියන දැන් වැඩ කරපන් කියලා. එහෙම කළාට දැන් ඒකට සම්බන්ධ වෙන භූතිය ෆිට් එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? භූත දැන් මිනිස්සු අසරණ මිනිස්සු දැන් කොහොමත් එක එක දේවල් වලින් අසරණලා ඉන්න මිනිස්සු. දැන් මිනිස්සු අනවින කොඩිවින හදි වුණියන් වලින් අසරණ වෙලා ඉන්නවා. නොයේක් දේවල් වලින් අසරණ වෙලා ඉන්නවා. අය මිනිස්සුන්ට අර බුද්ධිමත් විදියට පිටක් හොයාගන්න කියලා එකකුත් නැහැ. මිනිස්සුන්ට උනේ ඉක්මන්ට මේකට උත්තරයක් හොයාගන්න. එතකොට මේ මිනිස්සු මොකද කරන්නේ? අරයාගේ ගාවට යනවා. ඉතින් එතනින් දී නියම දැන් යාට ජොබ් එකක් නැහැ. ඊට පස්සේ නියම කරනවා දැන් මෙහෙමයි. දැන් යාම නඩත්තු කරන්නත් තිබේ. අමනුෂ්‍යම කියන ඔබ මෙච්චර ගාණක් ගණින් කියලා. අමනුෂ්‍යම නියම කරනවා. ඉතින් ඊට පස්සේ දැන් මෙයා අමනුෂ්‍යගේ යටතේ ඉන්න කෙනෙක්. ඊරෝසි මෙතෙන්ට එනවා මිනිස්සු අසරණ වෙලා මේ ආගෙන. ඉතින් එතකොට සමහරට මේ මිනිස්සුත් එක්ක භූත එනවා. ඒ මිනිස්සුන්ගේ gedara විස්තරය අර භූතය තමයි කියන්නේ. කිව්වහම දැන් මෙහෙම ගේස්තර අඹ ගහක් තියෙනවා, මේ පිටිපස්සේ මේ මේකක් තියෙනවා, අර ජම්බු ගහ ළඟ අමනුෂ්‍යෙක් ඉන්නවා, කලින් උඹලට මෙහෙම කඳුරුණා කියලා අනව. ඒ ඔක්කොම අර අමනුෂ්‍යට තමයි කියන්නේ. කියපු ගමන් අර මිනිස්සුන්ට මේක සත්‍යයක්. ඊට පස්සේ කියනවා මේමයි මේක කපුවාම හරියනවා කියලා. ඉතින් අර අමනුෂ්‍යයාට කියනවා ඔබ මේ පොඩ්ඩක් මේකට උදව් කරපන් මේක අයින් කරන්න කියලා. එතකොට මේ අමනුෂ්‍යයාට යම් කිසි විදියක් දුන්නේ නැත්තම් ඒ අමනුෂ්‍යයා යන්නේ නැහැ. අමනුෂ්‍යයන්ගේ ස්වභාවය තමයි යම් තැනකට පුරුදු වුණොත් අමනුෂ්‍යයෙක් අතාරින්නෙත් නැහැ. දැන් අපි ගත්තොත් මහත්තයා දවසකට හරි අපි දිරිසංසතෙකුට අපි ගත්තොත් බල්ලෙකුට අපි ආහාරයක් දීලා එකන් ආව කියලා ගෙදරට. ඊරෝසේ බල්ලා එළුවට යන්නේ. ඒ වගේ තමයි ගොඩාක් විට අමනුෂ්‍ය බැලමට ආවුණාට පස්සේ අමනුෂ්‍ය මොනම හරි කරේකින් කැරකි ඉන්න අමනුෂ්‍ය කියන්නේ බොහොම අසරණ සත්ව කොටසක්. ඉතින් මේ වගේ ක්‍රමයකට සමාජයක් අසු වුණාට පස්සේ ඒ අමනුෂ්‍යයන්ගේ තියෙන විශේෂ තල. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒ අමනුෂ්‍යයන්ගේ තියෙන විශේෂ අපි කියන්නේ අර එක එක මේ ස්ටේටස් තියෙන්නේ. ඒ වගේම තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි මේ කාලේ ගත්තොත් ගොඩාක් අමනුෂ්‍යය වැඩ කරන්නේ මේ Hindu බලයේ තියෙන අමනුෂ්‍යය. දකුණු ඉන්දියන් අමනුෂ්‍යය තමයි වැඩිපුර වැඩ කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ට අමනුෂ්‍ය වැඩ කරද්දි මිනිස්සු පෙළඹෙනවා ඒක කාලිගි පස්සෙ යන්න, ඒක සූනියන්ගි පස්සෙ යන්න පුරුදු වෙනවා. නමුත් මේ ඔක්කොම වැඩ කරන්නේ එකම ශිව බලය කියන එකත් එක්ක යටතේ තමයි වැඩ කරන්නේ. ලොකු සංසය එතනට මට අවසර ලොකු සංසය ප්‍රශ්නයක් අහන්න මේ
මටත් කෙනෙක් කිය ගිටිය මේ බලනකොට හුඟක් වෙලාට මේ ආරූඪ ආවේශ වෙන අය කතා කරන්නේ දෙමළ භාෂාවෙන් කියලා. ඒකට හේතුව මොකක්ද? ඒක තමයි දෙමළ භාෂාවෙන් කතා කරන සියලුම දෙනා අසුර බලවේග. අසුර. අසුර කියලා කියන්නේ මේගොල්ලෝ බෞද්ධ විරෝධී. හැබැයි බෞද්ධ විරෝධී බව පෙන්වන්නේ නැහැ. තිසරණේ පිහිටලා නම් මේක යන්න දෙන්නේ නැහැ. ඒ දෙමළ කතා කරන්නේ ඔක්කොම ඉන්නේ එක්ක කාලිගෙන් එක්ක සිවගෙන් වරන් අරන් තමයි එන්නේ. එතකොට ඒ හරහා විෂ්ණුත් ගන්නවා පටලෝ ගන්නවා. විෂ්ණු කියලා කියන්නේ බූමාටු දේවතාවෙක්. විෂ්ණු කියන්නේ. එතකොට මේ බූමාටු දේවතාවත් මැදිස්තයි. මොකද යාත් අරගොල්ලන්ගේ යටතේ තමයි ඉන්නේ. තමන්ගේ ප්‍රවත්ම ගෙන දෙවිදන් ආණ්ඩු ගෙනියන්නේ එක එක්කෙනා. දැන් අපි ගත්තොත් මේ ආණ්ඩුවක් පවත්තන්න බටහිරින් කියන කේන හැටියට කරන්නේ. මේ වගේ තමයි ඒගොල්ලන්ට කරන්න වෙලා තියෙන්නේ. තමන්ගේ ප්‍රවත්ම ගෙනියන්න එක එක්කෙනා කියන කේනේ ඒවා කරන්න වෙලා තියෙනවා. දැන් විෂ්ණු දිව්‍ය බුද්ධත්වය ලැබනවායිත් කියලා කියනවා. මොන වරුද මේ විෂ්ණු බුද්ධත්වය ලබන්නේ? මේ විෂ්ණු කියලා කියන්නේ බෝමාටු දෙවි කෙනෙක්. එයා සම්පූර්ණ Hindu පක්ෂ කෙනෙක්. නමුත් අර සමහර අවස්ථාවලදී දැන් මේ ලංකාවේ ගත්තොත් බෞද්ධයන්ගේ පැත්තේට යම්කිසි මැදිස්ත බවක් තියෙනවා. ඒ කියන්නේ දැන් බෞද්ධෙක් මල් පූජා කරලා විසඳියන්ට පින් දීලා අපිට මේකට උදව් කරන්න කියලා කිව්වොත් යම්කිසි උදව් ලැබෙන්න පුළුවන්. හැබැයි මේ බෞද්ධයන්ට මේ ලේසි ක්‍රම වලට ගිහිල්ලා ගිහිල්ලා බොහෝ ජනයා දැන් ඉන්නේ අමනුෂ්‍ය ග්‍රහණයේ. ඒ නිසායි මේ අමනුෂ්‍ය ග්‍රහණය කඩාගෙන තිසරණයට එන්න බැරි. එතකොට තිසරණයට මිනිස්සෙක් ආවට ඒ අමනුෂ්‍ය ග්‍රහණය තියෙනවා නම් තිසරණේ රැඳිලා ඉන්න දෙන්නේ නැහැ. මොකක් හරි කරදරයක් කළා ආයෙත් අර අමනුෂ්‍ය ග්‍රහණයට ගෙනියනවා. මේ නිසා මේකට මේ යුගේ නම් ඒකාන්ත විසඳුම් හොයන්න අමාරුයි. නමුත් අපි ඒකට කියා හිටියා. අපි ඒකට මතක් කළ දුන්නා. ගොඩාක් අයට මනාකොට තිසරණේ පිටලා ඊළඟට ওই මහසෑය වන්දනා කරලා පිරිත් කියාගෙන සිල්වත්ව ඉවසීමෙන් වාසය කරන්න කියලා. එතකොට සමහර අවස්ථාවලදී කාලයක් ගෙවෑමෙන් විසඳෙන්න පුළුවන්. නමුත් කර්මානුරූප සම්බන්ධයක් තියෙනවා නම් එයාට කරන්න බෑ. හැබැයි ඒක තමයි මං කිව්ව එක ඒ කාලිංග මාර්ගයේ ප්‍රශ්නේදී අපිට වෙච්ච හානිය තමයි මේ Hindu මතයට අපි ඇදිලා යෑම. Hindu මතයට ඇදිලා ගිහිල්ලා ඊට පස්සේ මේ අනවෙන කොඩි වෙන හදිහුණියන් නැකත් කේන්දර මේ පස්සේ මේ මඩ ගොහරුවේ බැසගෙන නිවාසය කරන්නේ. මේකත් එක්ක අර තෙරුවන් සරණේ අපි පිටියට තෙරුවන් සරණේ රැඳෙන්නේ. තෙරුවන් සරණේ රැඳෙන්නේ නැතුව ආය යනවා අතන්ටම. එක්ක අමනුසුත් ඇදලා ගන්න අපිට පේන්නේ නැහැ අමනුස ලෝකේ. ඉතින් ඒ නිසා මම නම් සලකන්නේ මේකෙදි ඉතින් ওই දේවාල සම්බන්ධයෙන් ගොඩක් මේ මැදිස්ත වෙලා ඒ කියන්නේ ඒවා පස්සේ යන්නේ නැතුව මැදිස්ත වෙලා හිමින් හිමින් තෙරුවන් සරණේ පිටලා තමන්ව රැක ගන්න ඕනේ. දැන් ඕකේ අනිත් පැත්තේ තමයි දැන් අමනුසයන්ගෙන් උදව්වක් ගත්තට පස්සේ අමනුසයා අතාරින්නෙත් නැහැ. අමනුෂ්‍යයන්ගේ උදව්වක් ගත්තට පස්සේ අමනුෂ්‍යයා අතාරින්නේ අමනුෂ්‍යයා කරන්නේ මෙයාව ලස්සනට තමන්ගේ ග්‍රහණයට ඇති කරගන්න. මොකද අමනුෂ්‍ය ලෝකේ එකම pore තියෙනවා තම තමන්ගේ පිරිස වැඩි කරගන්න. ඒ පිරිස වැඩි කරගන්න pore අමනුෂ්‍යයෝ ඉන්නවා. දැන් මිනිස්සුන්ගේ තියෙන pore එක එක එක්කෙනාගේ පිරිස වැඩි කරගන්න. ඒ මානසික මට්ටමේම අමනුෂ්‍යයෝ ඉන්නේ. මේකට හැබැයි හවුල් නැහැ බෞද්ධ දේවතාවරු. බෞද්ධ දේවතාවරු මාර්ගඵල ලාභින්. දැන් මම උදාහරණයක් කියන්නම්. බුද්ධ කාලේ හිටියන යක්ෂයෙක් ආලවක කියලා. මේ ආලවක යක්ෂයා නවවිධ වර්ෂාව අස්සලා බුදුරජාණන් වහන්සේට විරුද්ධ දුස්සායුධය කියලා මහ බල සම්පන්න ආයුධයකින් ගහලා දුස්සායුධ කියලා කියන්නේ මහත්ය ඒ වස්ත්‍රයෙන් හැදිච්ච ආයුධයක්. ඒ ආයුධය අහසට ගැහුවොත් 12 අවුරුද්දක් වහින්නේ. ඒ ආයුධය පොළොවට ගැහුවොත් 12 අවුරුද්දක් ගස්කොළන් පැලවෙන්නේ. ඒ ආයුධය මුහුදට ගැහුවොත් මුහුද වේලෙනවා. ඒ ආයුධය භාග්‍යතුන් වහන්සේට ගැහුවා. ගැහුවට පස්සේ පාපිසක් වෙලා ඒ ආයුධය භාග්‍යතුන් වහන්සේ ගාව හිටියේ. මාර පරාජය වගේ එකක් කළේ. එබඳු ආලවක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහුවනේ. ප්‍රශ්න අහලා දෙවෙනි ප්‍රශ්නේ අහනකොට ඒ කියන්නේ කතංසු තරති යෝගං කතංසු තරති අන්නවං ඒ ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා සද්ධාය තරති යෝගං අපමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුජ්ජති කියලා. ඒක අහනකොටම මේ ආලවකගේ හිතේ තිබුණා යෝනිසෝ මනසිකාරය සුවම් ඵලයට පත් වුණා. එතකොට සුවම් ඵලයට පත් වුණාට පස්සේ තවදුරටත් සාමාන්‍ය යක්ෂයේ කරන බලිපුලුට ගන්නෑ. වෙනස් වුණා. ඒ නිසා මං කියන්නේ බෞද්ධ දෙවිවරු ලොකුසනන්ස් අපි ගත්තොත් එම සුමන සමන්ති වියන්නේ වගේද මං කියන දැන් බෞද්ධ දෙවිවරු අදහනවා නම් දැන් මේ කාලේ සාමාන්‍ය මිනිසෙකුට සමන් දෙවියෝ වෛශ්‍රණ දෙවියෝ මාර්ගඵල ලාභී.
සතරන් දෙවරු මාර්ගඵලලාභී. සෙම්පති දෙවරු අපි ඉන්දෝසෝම වර්ණෝච කියලා ආඨානට සූත්‍රයේ තියෙන. ඒ ගොඩාක් දෙවරු මාර්ගඵලලාභී. ආලවක දිවිරාජ මාර්ගඵලලාභී. ඉතින් බෞද්ධයන්ට ඕන තරම් ඉන්න බෞද්ධ දෙවරු වන්දනා කරන්න. බෞද්ධයන්ට උනේ කාලයක් තිස්සේ මේ Hindu බලපෑමට හසු වුණානේ. ඊළඟට මිනිස්සුන්ට වැහි වැහි දේවාල හදාගෙන සාත්‍ර කියන්නේ පටන් ගත්තානේ. එතකොට ඒකෙන් මිනිස්සුන්ට බේරෙන්න බෑනේ. දැන් අපි ගත්තොත් මම උදාහරණයක් කියනවා. උන අපි ළඟට පුතෙක්ව මහාන වෙන්න. ඇවිල්ලා ටික දවසක් ඒ පුතා මහාන වෙලා ඉන්නකොට ඒ පුතාට පීඩාවක් ඇවිල්ලා එයාට නවත්ත ගන්න බැරුව උපේදී වුණා. ඊට පස්සේ මම මහසෑරි පිටත් කළා හරියන්නේ නැහැ. මොකද හේතුව? මෙයාගේ ඇඟේ දිෂ්ටියක්. දිෂ්ටිය අතාරින්නේ නැහැ මෙයාව. එතකොට දිෂ්ටියට පවතින නම් මෙයා මේ මේ විදිහට ඉන්න ඕනේ. ඉතින් එතකොට බලන්න කොච්චර අනාත්මද කියලා. තමන්ගේ වසඟේවත් පවත්ව ගන්න බෑනේ තමන්ට. තමන්ගේ මේ ඇසිත ඇසකරනාසි දිවකයේ මනස චිතකය තමන්ගේ වසගේ පවත්තන්න බෑ. පවත්තන්න පුළුවන් නම් මෙහෙම ආරුඩ ඇති වෙයිද? දැන් සමහර ඉන්න හොඳ පෙනුම තියෙන තරුණියෝ නමුත් කරන්න දෙන්නේ ඔය ඔළුව ඔල්ලොල්ල ඒ අමනුෂ්‍ය කියන ඇඳුම් ඇඳගෙන නටනට ඉන්න ඕනේ. ඉතින් තරුණේ කෙරේ ලැජ්ජා කාරණයක්නේ. කොණ්ඩේ කපන්න තහනම්. කොණ්ඩේ වවන් ඉන්න ඕනේ. භාෂාවකට මාළු කෑල්ල කන්න තහනම්. එළවලු කකා ඉන්න ඕනේ. අමනුෂ්‍යයන්ට හොඳට දෙන්න ඕනේ. අමනුෂ්‍යයන් උතර දෙන්න ඕනේ මේ මේ කුකුල වෙලාවට. ඉතින් මේ වගේ අමනුෂ්‍ය මිනිස්සුන්ව පාලනය කරලා රඳවාගෙන ඉන්න ලෝකයක් මේ තියෙන්නේ. ලොකු සයන්ස් අවසර තවත් ප්‍රශ්නයක් තියෙනවලු උපාසක මහත්මයෙක් තලංගමෙන්. මට නම හරියට පැහැදිලිම වුනේ නැහැ. ඔයා මේ ඔබතුමාට නමත් කියලා ප්‍රශ්නය අපේ ලොකු සයන්ස්ට යොමු කරන්න අවස්ථාව. නම උදයි පින්නත් ලොකු සයන්ස්. යථාභූත ඥානය ඇති වෙච්ච කෙනෙක් අරහත්ත්වයට පත් වෙන රහතන් වහන්සේලා අතීතයේ ධාතුන් වහන්සේලා වන්දනා කරාද මේ එතකොට මේ පුණ්‍යාභි සංස්කාර රැස් වෙන්නේ නැති හින්දා එහෙම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමෙන් ඊට පස්සේ කොහොමදයක්ද මේ පින්පිනක් රැස් වෙන්නේ නැති නිසා මට ඒක පැහැදිලි කරලා දෙන්න සමිවස දෙවැනි ප්‍රශ්නේ තමයි මේ මම ජාතක කතාවක් අහලා තියෙනවා ධර්මපාල ජාතකය කියලා මට මතක විදිහට තාත්තයි පුතයි දවසක් කුඹුරට යනකොට මේ පුතා කුඹුරේදී මැරෙනවා සර්පය දෂ්ට කරලා. ඊට පස්සේ මේ තාත්තට කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ, ගෙදරට කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මම අහලා තියෙනවා නන්ද මාතාව එයාගේ පුතාව අම ගහලා රාජපුරුෂයන් විසින් මරණකොට කිසිම මේ අශෝකයක් දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බන්දුල මල්ලිකා එතකොට මේ නන්ද මාතා බන්දුල මල්ලිකා වගේ අය ඒවාගේ ස්පර්ශපත්යෙන් ඇති වෙන මේ විඳීම අවබෝධ කරගෙන ඒ කියන්නේ දුක් සහගත තත්ත්වයක් ඇති නොවන විදිහට අවිද්‍යාසහගත ස්පර්ශය තේරුම් අරගෙන එයා මාර්ගඵල ලැබපු අය. එතකොට අර බොහෝ සාරිතේ අර වගේ හිතක් හදාගන්න අවස්ථාවේ ඒ මාර්ගඵල තත්ත්වයකට පත්ලා නෙමෙයිද ලොකු සාමිනවංශය මගේ පැහැදිලි කළ දෙන්න බොහොම පිණු උසාවි. ඒ කිනා ප්‍රශ්න දෙකක් ඇහුවා මේ යථාභූත ඥානය ලැබූ රහතන් වහන්සේලා ධාතු චෛත්‍ය වන්දනා කරනවාද කියලා. වෙයි රහතන් වහන්සේලාට කෙලෙහිගුණ තියෙනවනේ. ඇයි රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ කෙලෙහිගුණ නැති අසත්පුරුෂ පිරිසක් නෙමෙයි. රහතන් වහන්සේලා ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මේ නෙගලෙස්සු රහත් භික්ෂුවකට තථාගතයන් වහන්සේ කියනෝ නම් භික්ෂුව තථාගතයන්ට යෑම පිණිස ඒ දණ්ඩක් වෙන්න කියලා සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ කියනවා. ඇයි තථාගතයන් වහන්සේ මට ඒක කියන්නේ කියලා. සිත් දෙකක් පහළ නොවි එවල මේ දණ්ඩක් වෙනවා කියනවා. එච්චරට ශාස්ත්‍රීය ගෞරවයේ පරිපූර්ණයි. එතකොට තථාගතයන් වහන්සේ කියන අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ රහතන් වහන්සේලාගේ ධාතු චෛත්‍යය වන්දනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ තමයි භික්ෂුන් වහන්සේලාට කියන්නේත්. මහණෙනි මේ ධාතු චෛත්‍යය වන්දනා කරන්න මේ රහත් භික්ෂුවකගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ කාලෙම මේ ධාතු චෛත්‍යය වන්දනා කිරීම තිබුණා. එතකොට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඳීම කොච්චර කළාද කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වදාලා දිවණපෑතිස් රජතුමාට මහරජුරුවනි මම අපි භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට යන්න ඕනේ කිව්වා. එතකොට කිව්වා ස්වාමිනී ඔබ වහන්සේ අපිට කියා දුන්නනේ භාග්‍යවතුන් වහන්සේ පිරිනම් පෑවා කියලා.
වන්නේ මේ මහරජතුමනි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කළාම භාග්‍යතුන් වහන්සේ දැක්කා වගේ හිතට සතුටක් හට ගන්නවා කිව්වා. රාහතන් වහන්සේලාගේ හිතට සතුට හට ගන්නවා. රාහතන් වහන්සේලාගේ හිතේ දුක, ඒ කියන්නේ සතුට හට ගන්නවා. හිතේ, ඒ කියන්නේ සැප දුක් උපේක්ෂා කියන විදීම හට ගන්නවා. නමුත් මේ සැප දුක් උපේක්ෂා දුක් සහිත ස්පර්ශය ඇති වෙනකොට දුක් විදීමක් විඳිනවා කියලා රාහතන් වහන්සේ දන්නවා. එතකොට සැප විඳීමක් සැපසාගර ස්පර්ශයක් හට ගන්නකොට සැප විඳීමක් ඇති වෙනු කියලා දන්නවා. නමුත් වේදනාපච්චය තණ්හා කියන මේ පටිච්චසමුප්පාද න්‍යාය නැහැ. මොකද හේතුව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න විඳීමක් නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න සැප විඳීමකුත් නැහැ. රාතන් වහන්සේට කවුරු හරි ගැහුවොත් රිදින්නේ නැද්ද? එතකොට රාතන් වහන්සේට කවුරු හරි බැන්නොත් රාතන් වහන්සේ ඒක උපේක්ෂාවෙන් ඒක පිළිගන්නවා. නමුත් ඒ වෙනුවෙන් මේ කෙලෙස් හට ගන්නෑ. ඉතින් බඳු රහතන් වහන්සේලා ධාතු චෛත්‍ය වන්දනා කරලා තියෙනවා, බෝධින් වහන්සේ වන්දනා කරලා තියෙනවා, ධාතු චෛත්‍යයට බුදු පිළහර දක්වලා තියෙනවා. දැන් රුවන්වැලි මහා සෑයේ පින්කමට සම්පූර්ණ රහතන් වහන්සේලා වැඩම කරලා තියෙනුනේ 90 කලක්. එතකොට රුවන්වැලි මහා සෑයේ පින්කමේදී සෝනුත්තර මහරහතන් වහන්සේ තමයි ධාතුන් වහන්සේලා නාගලෝකෙන් වැඩමන් ආවේ. ඊළඟට ඉන්දගුත්ත මහරහතන් වහන්සේ තමයි රුවන්වැලි මහා සෑයේ පින්කමට මාර්යාගෙන් සේනාසහිත මාර්යාගෙන් අනුතරක් නොවේවා කියලා ඉර්ධියෙන් යම් කිසි ආවරණයකින් සම්පූර්ණ වැහුවා ඒගොල්ලන්ට පේන්නේ නැති වෙන්නේ. ඉතින් ඒ වගේ මේ රහතන් වහන්සේලාගේ මනින්ද අපට බෑ. ඊළඟට රහතන් වහන්සේලාගේ ස්වභාවයේ මනින්ට අපට බෑ. බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලාට සම්බන්ධ නම තමයි අප්පමෙය්‍ය. රහතන් වහන්සේලා කියලා කියන්නේ රාග දේශමෝ ප්‍රහාණය කරපු, ඒ කියන්නේ උපාදාන ප්‍රහාණය කරපු, භවයේ ප්‍රහාණය කරපු, මේ ජාති ජරා මරණ ප්‍රහාණය කරපු කෙනෙක්. එතකොට ඒ රහතන් වහන්සේව මිම්මකින් මනින්ට හැදිල්ලක් තමයි අපි මේ ඒ මාතෘකාව කතා කිරීම. එතකොට අපිට රහතන් වහන්සේ මිම්මකින් මනින්ට බෑ. අපි කරන්න ඕනේ සරණ යෑමයි. සරණ යෑම බුදුරජාන් වහන්සේ ගුණ මෙනෙහි කරන්න කිව්වා ක්‍රමයකින්. සුපටිපන්න, උජිපටිපන්න, ඥායපටිපන්න, සාමජිපටිපන්න ආදි වශයෙන් ගුණ ක්‍රමයකින් මෙනෙහි කරන්න කිව්වා. ඒ විදිහට අපි මෙනෙහි කරලා රහතන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නයි තියෙන්නේ. දැන් අපිට එක අවස්ථාවක් හම්බුණා තියෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ. සාරිපුත් මහ රහතන් වහන්සේගේ ආත්ම භාව මං හිතන්නේ දෙහිකටද කොහේ කලින් ආත්ම භාව කීපයකට කලින් මව් ප්‍රේතියක් විලා. සාරිපුත් මහ රහතන් වහන්සේට පෙනී හිටිනවා අනේ ස්වාමීනි මට දැන් මොකුත් නැහැ, මම බොහොම අසරණ වෙලා ඉන්නේ කියනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වැඩලා ඒ පිණ්ඩපාතේ සංඝයාට පූජා කරලා ඒ පින් අනුමෝදන් කරනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට චේතනා පහළ වෙන්නේ නැද්ද? සංඝයාට පූජා කරගෙන සංඝයාට ආහාරයක් පූජා කිරීමේ පින් උපදින්නේ නැද්ද? උපදිනවා. නමුත් රහතන් වහන්සේලාගේ නික්ලේශී ගුණේ අචින්තයයි. ඒ අචින්තිය නිසා දැන් ඒ වගේ ගොඩාක් රහතන් වහන්සේලා මිය පරලෝකේ ඥාතීන්ට පින් දීලා ඒගොල්ලන්ව දුක්ඛිත භාවයෙන් නිදහස් කළා තියෙනවා. එතකොට අපි තර්ක කළොත් එහෙනම් රහතන් වහන්සේට පුණ්‍යාපි සංකාර හටගත්තා නේද කියලා අපි ආයෙත් ඒ රහතන් වහන්සේ කෙලෙස් සහිත ලෝකෙට ඇදලා ගන්න හදනවා. මොකද රහතන් වහන්සේ සම්බන්ධයෙන් තියෙන පුණ්‍ය පාප පහින. එතකොට පින්පව් ප්‍රහිණී විත රහතන් වහන්සේලා මනින්ද අපි ධර්ම කතාවක යෙදුනොත් අපි සරණ නසාගෙනයි අපිට කරන්න වෙන්නේ. ඒ නිසා අපි සරණේ මනාකොට පිහිටාගෙන ඒ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ යුතු රහතන් වහන්සේලා ගැන හොඳට තීරී ගාතයි ඉගෙන ගත්තාම අපිට හිතේ ශ්‍රද්ධාව හටගත්තම ওই જાතිය ප්‍රශ්න හිතේ හටගන්නේ නැතු වෙනවා. ඒක තමයි විශේෂයෙන් වුමනා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මහත්්‍යාපික හරි හොඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි දැන් අපි ගත්තොත් මේ නන්ද මාතා, ඊළඟට අර බන්දුල මල්ලිකා. බන්දුල මල්ලිකාගේ ඒ බන්දුල සේනාපතියයි දරුවන් 30 දෙනයි මැරුව කියලා මේ පණිවිඩය ආවට පස්සේ හිත චංචල කරගන්න නැතුව දාන බෙදුවනේ සංඝරත්නයට, බුදුරජාණන් වහන්සේට දාන බෙදුවා. එතකොට දීසියක් මේ ව්‍යංජන දීසියක් බිම වැටුණා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එතකොට ඒ බන්දුල මල්ලිකාවගේ හිත හදන්න කිව්වා. මල්ලිකා බින්දින දේවල් බින්දි යනවා කිව්වා. අනේ ස්වාමීනි මේක ගැන මගේ හිතේ එහෙම උකුත් හටගත්තේ නැහැ. මේ මට මේ ඊට වඩා බරපතල සිද්ධියක් මේ මම මූණ දීලා තියෙනවා කියලා මේ අර පණිවිඩේ පෙන්නවා. ඒ කිව්වේ තමන්ගේ ස්වාමියායි දරුවෝ 32 දෙන්නයි මරලා දාලා. ඒ වගේ අවස්ථාවකදී කම්පාවුනේ නැත්තේ අය මාර්ගඵල ලැබපු නිසාය.
නමුත් බෝධිසත්ව චරිතයේ ඒ බෝසතාණන් වහන්සේ මේ කම්පාණුවී හිටපු අවස්ථා, තමන්ගේ පුත්‍රයා මිය ගිහිපු අවස්ථාවෙත් ඒ මරණයේ පැත්තකින් තියලා කුඹුරු වැඩ කරගෙන හිටියා. එතකොට ගෙදර කට්ටිය ආවට පස්සේ පාඩිය මෙයා ආහාර අනුභව කළා. ඒ තමන්ගේ බිරිඳයි දරුවොත් එක්ක ආදාහනය කළා. මේකෙදි මේ අය කම්පාවට පත් වුණේ නැත්තේ ඇයි කියන කාරණේ ඇහුවේ. එතකොට මේ බෝධිසත්වයෝ එහෙම කලේ මගපල ලැබලා නෙමෙයි, ඒ මහත්යවි ඒත් මගපල ලැබලාද කියලා. අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ ඇවිද ගියේ මගපල ලැබලා නෙමෙයි. නමුත් මේ මහබෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතයේ ජාතක කතාවල කියවල බලද්දි නම් ඒ මම දැන් මේ විදි ජාතක කතා 400 ගාන සිංහල සරල සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. දැන් මං හිතන්නේ 300 ගාන තියෙනවා මුද්‍රණය කරලා කියවන්න. මහත්තයා මටම අදාහ ගන්න බෑ. ඒ කියන්නේ මේ බෝධිසත්වයන්ගේ ජීවිතේ පුණේ පිනේ බලවත්කම, පුණ්‍ය බලේ, ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් තියෙන උපේක්ෂාව හිතා ගන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් අපි කියමු අර කලාබු ජාතකේ නේද, ශාන්තිවාජ ජාතකේ. ශාන්තිවාජ ජාතකේ කලාබු කියන රජුරෝ මේ මහා බෝධිසත්වයන් ඔය ශාන්තිවාදී තාපසයා. මොකද තාපසයා ඒක වචනය කිව්වේ. රජුරෝ ඇහුවේ උඹ මොකද්ද උගන්වන්නේ කියලා. මේ අපි ගෑනුන්ට මං උගන්වන්නේ ඉවසීම ගැනයි කිව්වා. එහෙනම් අර පදකයට එන්න කියපන් කිව්වා. එන්න කියලා කිව්වා කපා කපන් කිව්වා. මේකගේ අද්දික කකුල් දෙක ඉවස නැටි බලන්න කැපුවා. දැන් කොහොමද උඹ ඉවසීම කියලා කිව්වා. තාමත් මගේ ඉවසීම එහෙමමයි කිව්වා. එහෙනම් කන්නාසා කපාපන් කිව්වා. කැපුවා. දැන් කොහොමද ඉවසීම කියලා ඇහුවා. තාමත් මගේ ඉවසීම එහෙමමයි කිව්වා. ඊරසි පපුවට ගෙව්වා. ඉතින් ඒ වගේ අර නොයේ ඊට කලින් කටු කසයකින් 500 වාරයක් තලනවා. තාම 500 වාරද 1000 වාරයක් තලනවා. තලලා අහනවා දැන් කොහොමද මේ ඉවසීම කියලා. ඒ මං කියපු දාමේ මං එහෙම මෙන්නවා කියනවා. ඉතින් ඒක බැලුවාට පස්සේ දැන් ශාන්තිවාදී ජාතකයේ ඉවසීම අපිට අදාහ ගන්න බෑ. මනුස්ස සිතකින් මේක නම් කරන්න බෑ. එතකොට ඒකෙන් පේනවා මේ බෝධිසත්වයෝ බුදුබව පිණිස දැන් ওই ස්ටයිල් එකට බුදුබව පතන කොටසක්. ඒක නෙමෙයි මේ තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම ගුණයන් මෝරලා පාරමී පුරනවා කියන්නේ මේ ගුණධර්ම මෝරලා ගුණධර්මයන්ගේම නිර්මාණයක්. සම්බුදු කෙනෙක් කියන්නේ තවත් දුරකටම තමයි තියනවලු දර්ශන පාසක මහත්තයා නාරම්බෝල ඉඳලා ඉදිරිපත් කරන ප්‍රශ්නය මහත්ම නමෝ බුද්දාය අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අම්මා හැමදාම සිල් ගන්නවා බණ අහනවා. එතකොට එයා කියනවා එයා දැන් මරුණන් පස්සේ දිව්‍ය ලෝක යනවා කියලා. ඊට පස්සේ අපේ හාමුදුරනේ අපි මං කිව්වා අපේ අම්මට මේ අම්මේ දිව්‍ය ලෝක එක දවසක් කියන්නේ අවුරුදු 50,000 ලක්ෂයක්. තව අපිට තියෙන්නේ බුද්ධ වර්ෂ 2438යි. අපි මේ 2438 තුල අපි මිනිසාත්මයල් ලබාගෙන මේ නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා. එතකොට මේ මං කියපු කතාවේ මට දැනෙන විදිහ අපේ හැමතුරුනේ මේකේ සත්‍යතාවයක් තියෙනවද? අවබෝධ කරගන්න තියෙන විදිහ. නමුත් පුතා මට තේරෙනවා අම්මා හරි කියලා. ඒ කියන්නේ මිනිසාත්මේ දැන් අපිට මනුස්ස ලෝකෙනේ මේ 2500ක් තව තියෙනවා කියන කාරණේ අපිට තියෙන්නේ. දිව්‍ය ලෝකෙ එහෙම නැහැ පුතා. දිව්‍ය ලෝකේ මං හිතන්නේ ලක්ෂ කෝටි ගාණක් ඉන්නවා මාර්ගඵලලාභී දෙවිවරු. පුතා ඒ අම්මගේ අදහස අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙලා අම්මට කියන අම්මා පුළුවන් නම් දෙවියන් අතර යාම පිණිස දේවතානුස්සති වඩන්න කියන්න. දේවතානුස්සති තියෙන්නේ අම්මට කියන අම්මේ අම්මා ශ්‍රද්ධා ශීල ශ්‍රොත ත්‍යාග ප්‍රඥා කියන මේ පංචසීක බල පුරුදු කරන්න මේ අම්මට ප්‍රාර්ථනාවකින් නෙමෙයි යන්න තියෙන්නේ පංචසීක බලයන්ගේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා අම්මා මේ පංචසීක බල පුරුදු කරොත් අම්මට දිව්‍යයන් අතරට යාගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් අම්මට මේ දිවි ලෝකේ මගපල් ලබන්න පුළුවන් ඕන තරම් අවස්ථා තියෙනවා කියන්නේ මේ මනුස්ස ලෝකේ නම් දැනටම මේ මගපල් කී යන විහිළුවයි මේ රහත් කී යන විහිළුවයි මේ රාතන් වහන්සේලා කියලා මේ ධර්මයේ අනිත් පැත්තට එහෙමම හරවලා ධර්මයේ අර්ථ වෙහෙමම විකෘති කළා කරන විහිළුවයි මේ විහිළුවට මැදිහත් වෙන මිනිස්සුයි සතර අපායට නම් පෙළ ගැහෙන බව පේනවා. ඉතින් ඒ නිසා ඉස්සරහටත් සතර අපායටම මිනිස්සු පෙළ ගැහි අපි හිතන જાතියේ මිනිස්සුන්ට දියුණුවක් ලබා ගන්න විදියක් තේරෙන්නේ නැහැ පුතා. දැන් හොඳට කල්පනා කරලා බලන්න දැන් අපිට පේනවා
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටෙව්වට පස්සේ මාර්ගඵලලාභීන්ගේ යුගේ ටික 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 අවසන් වෙලා ගියා. ඊට පස්සේ ඒක නිකන් නැතිම වෙලා වගේ ගිහිල්ලා පොළොන්නරු යුගයේ විදිහට සම්පූර්ණයෙන්ම තිබිලා තියෙන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම. එතකොට පොළොන්නරු යුගයේ එක රජෙක් රජතුමාගේ නම මට මතක නැහැ. ඒ රජුරවන්ට ඕන වෙලා තියෙනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ රහත් ඵලයට පත් වෙන්න. එතකොට ඒකට අකමැති වුණේ සංඝයා වහන්සේලා. සංගයවසලකෝ එහෙම රහත් ඵලයට පත් වෙන්න එපා ඔබතුමා බුදු බව පතන්න කියලා රජ්ජුරුවන්ගේ බුද්ධත්වයට පෙළඹවීමට තමයි පූජාවලිය කියන පොත ලියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සෑහෙන දුරට මේ එහෙම තිබිලා තියෙන. ඊට පස්සේ 1930 ගණන් වගේ වෙද්දී සතිපට්ඨාන කියන මොකද්ද කියලා දන්නෙත් නැහැ. එතකොට මේ පහම්පත්තු කර කර මාර්ගඵල ඉල්ලීල හිටපු ක්‍රමයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ 1956 ඇති වෙච්ච බෞද්ධ ප්‍රබෝධයේදී තමයි විශේෂයෙන්ම බුරුම රටෙන් භාවනා ක්‍රම ඉස්සලම ලංකාවට ආවේ. ඊට කලින් ওই ආරණ්‍ය සම්ප්‍රදාය පොඩ්ඩක් ඇති වෙලා යන්තම් එහෙම මෙහෙම කසින භාවනා පොඩ පොඩ කට්ටිය කරගත්තා. ඊට පස්සේ ඒවත් එහෙම මෙහෙම අවුල් වෙලා ගියා. ඊට පස්සේ ආයමත් බුරුම රටෙන් පොඩි පොඩි භාවනා ක්‍රම ආවා. ඇවිල්ලා මේ මෑත භාගයේ තමයි මේ ධර්ම කතාව හොඳට ඉස්මතු වෙලා ආවේ. ඒ නිසා පුතා මේ දිගින් දිගට අඛණ්ඩව තිබිච්ච ශාසනික ප්‍රබෝධයක් නැහැ. ඒ නිසා ඒ කාලය තුල ශාසනයේ නාමෙන් নানা ප්‍රකාර දේවල් තිබිලා තියෙනවා. ඊළඟට මේ ගණින්නාන්සලා යුගය කියලා යුගයක් තිබුණා. ඒ කාලය තුල මේ ගණින්නාන්සලා කියලා ඒ හිටපු භික්ෂුන් වහන්සේලා මේ අඹදරුව හදාගෙන, ගෙවල් දරවල් හදාගෙන වාසය කළා. කුඹුරු ඉන්නේ. එතකොට කුඹුරු කර කර ඉඳද්දි මිනිස්සු ගිහිලා කියනවා ගණින්නාන්සී අපි පාසිකුලට ඉන්න කියනවා. එතකොට ඇවිල්ලා මඩ හොදගෙන සිවුරු පුරවගෙන යනවා. ආරණ්‍ය සේනසන ඇති වෙන්න තිස්සල්ලා පොඩ්ඩක් ඔය වගේ කාලයක් තිබිලා තියෙනවා. ඔය එහෙම තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මට නම් තේරෙන අනාගතේ යන්නේ තේ යුගයටයි. ඒ යුගයේ එච්චර දුර නැහැ. ඒ නිසා පුතා පොඩ්ඩක් අපි නෝනින් කල්පනා කරන්න ඕනේ, හැඟීම් බර වෙන්න එපා. වර්ෂ ගාණින් මේක මනින්න බෑ. මිනිස්සුන්ගේ ගුණධර්ම වලින් මනින්න තියෙන්නේ. ගුණධර්ම බලාගෙන ඉඳි පිරිහිගෙන යනවා. ඊළඟට මිනිස්සු අවුලෙන් අවුලට පත් වෙලා දැන් අපි මොහොතකට කලින් මේ වර්තමාන ධර්මදේශන රටාවගෙන කීකී හිටියා. ඉතින් මේකත් එක්ක බලද්දි තිසරණීමත් එකගෙන මිනිස්සුන්ට යන්න තියෙනවා. මේ කාලේ දිව්‍ය ලෝකයක උපදිනවා කියන්නේත් මගපල ලැබුවා වගේ උතුම් වැඩක් කියලා මට නම් තේරෙන්නේ. ඒ කියන්නේ එච්චරටම අමාරු වැඩක්. සාමාන්‍ය මේ දේවාලික භූතයක් වෙලා උපදිනවා කියන එක නම් වෙන්න පුළුවන් එකක්. නමුත් මේ තෞතිසාවට යනවා, ඊළඟට යාමේතු සිතේ නිමාතරතිට යනවා කියන කතාව අතිශයම දුර්ලභ එකක්. ඉතින් ඒ නිසා ඉබන්දු එකකට තමන්ගේ අම්මා යනවා යන්න අදහස් කරන් ඉනවා නම් අම්මාව ඒකේ පිටවල ඒක අනුමෝදන් කරවලා ඒ අම්මාට සීක බල පිටවන්න කියලායි මං ඉල්ලා හිටින්නේ. ලක්ෂණ සංහිතනේ දැන් එන දුරකථන එමුතුම් ගලාගෙන එනවා කියලා මට ආරංචි වෙනවා ප්‍රධාන පාලක මැදිරින්. ඊට ප්‍රථම ලක්ෂණ අන්සාර අපි අර මේ ඉස්සල්ලා කතා කරපු එකට එකතු කරන්න යම් කිසි දෙයක්. දැන් අපි කතා කරන ලොකු ශානංශේ අපි කියන අනුසය, මේ අනුසය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියලා. දැන් සමහර විදිහකට මේකට විස්තර කරනවා ඒ අනුව කියලා. ආයතන නනුව. එහ අනුව ක්‍රියාත්මක කිරීම නිසා තමයි ඒක අනුසය. මේකට පත් වෙලා තිබ්බට මේක ඉස්මතු වෙන ඒ අනුව ක්‍රියා කිරීම. දැන් ඔය වගේ අර්ථ දක්වනවා. දැන් සමහර කෙනෙක් මට අදුදේ කතා කරලා කිව්වා පොකිරිස්සා ඇති වෙන්නේ මේ පොකුරු වර්ෂයෙන් ඊර්ෂ්‍යා කරපු හන්ද පොකිරිස්සා වුණා කියලා. දැන් මේ බන මේ සම්බන්ධව කරපු කතාවක්. ඉතින් ඔහු මගෙන් අහයි දැන් මෙහෙම අර්ථකථන දෙනකොට කොහොමද වෙන්නේ කියලා. දැන් මම අහන්නේ හදුවේ ඒක පැත්තකින් තියලා ලකුසන දැන් අනුසය වගේ එකක් ක්‍රියාත්මක වීමේදී ඒ අනුව අස රූපය නාසය ඒ අනුව වෙන ආග්‍රහණය කිරීමත් එක්ක යම්කිසි විදිහකට සිත බැඳීමත් එක්ක මේ අනුසය ඇති වෙනවාද, කොමන විදිහකින්ද මේ අනුසය ඇති වෙන්නේ කියන එක ලොකු සනස. අනුසය ඇතිවීම ගැන අනුසය කියලා කියන්නේ මේ හිත අභ්‍යන්තරයේ තියෙන එකක්. අනුසය ප්‍රකට වෙන්නේ නැහැ ලේසි. ඉතින් අනුසය වල තියෙනවනේ එක එක අනුසය පෙන්නලා තියෙනවනේ මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, දිට්ඨානුසය ආදී වශයෙන් ඒ අනුසය ඒ මාර්ගඵල ලබන ඒ අවස්ථාවේදී ප්‍රඥා මුකුරා යමින් තමයි ප්‍රහාණය වෙන්නේ. මොකද අනුසය දකින්න නැතුව ප්‍රහාණය වෙන එකක් නෙමෙයි. අනුසය අනිවාර්යයෙන්ම යා දකින්න ඕන එකක්. එතකොට ඒකෙදී දේශනාවල සඳහන් වෙන විදිහට අනුසයගේ අනුසයේ ස්වභාවය තමයි මේ සර්පෙක් නිදාගෙන ඉන්නවා වගේ මේ චිත්තාභ්‍යන්තරේ Tamanට අප්‍රකටව නිදිගත් ස්වභාවයකින් තමයි තියෙන්නේ. එතන අනුසය හොයන්න බෑ එකපාරට. දැන් හොඳම උදාහරණයක් තමයි දැන් මේ අර අනුරාධපුරේ අර ගෝල රාතන් වාසී නමක් එක්ක ගෝල නමක් කිරිදිප සම්පන්න ගෝල නමක් හිමාලයෙන් ගිහිල්ලා මල් අරගෙන ආවා. ඇවිල්ලා රාතන් වාසීට දුන්නා. එතකොට රාතන් වාසී මේ පොඩි මල් ගොටුවේ පොඩ්ඩක් අරන් ඇවිල්ලා රාතන් වාසී මේ මල් ටික මුළු පේසවල්ලෙම මල් දාලත් මල් අවසන් වුණේ නැහැ. ඊට පස්සේ පොඩි නම මේ මල් අවසන් වෙන්නේ නැහැ නේ කිව්වා. ස්වාමීන් වහන්සේ අනිත් පෙතල්ල ගසවන්න කිව්වා. එතකොට මල් අවසන් වුණා. රාතන් වාසී බැලුවා මේ පොඩි නමගේ ස්වභාවය කොහොමද කියලා. බැලුවම තාම පුතත් ජන මගපල ලැබල නැහැ. නමුත් අහකාසෙන් යනවා.
නමුත් පොඩි නමට ප්‍රකට නෑ තමන්ගේ අනුසේ. එතකොට රාතන් වහන්සේ වදාළ පොඩි නම අප්‍රමාදී වෙන්න අනුසේ ප්‍රහාණය පිණිස නිකලෙසීමට මහසි ගන්නට, නැත්නම් අනාගතේ මේ ඇහැ කන වෙච්ච කාන්තාවකට කැඳ හදලා දිදී ඉන්න වෙයි කිව්වා. පොඩි නම තමන් පිළිබඳ තද විශ්වාසකින් ඉන්නේ තමන් එහෙම පරිහරණයටපත් වෙන්නේ නැහැ කියලා. නමුත් දවසක් ආකාශයේ යනකොටම අර කාන්තාවක් සින්දුවක් කියනවා ඇහිලා තමන්ගේ හිතේ තිබිච්ච අනුසේ අවදි වුණා. එතකොට අනුසේ අවදිවීම සිද්ධ වෙන වෙලාව තමන්ට හොයන්න බෑ. හැබැයි ඒකට සිද්ධ වෙන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්කයි. එතකොට අයෝනිසෝ මනසිකාරය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ රහතන් වහන්සේට. එතකම්ම අයෝනිසෝ මනසිකාරය බලපෑම තියෙනවා. එතකොට මේ අසානුව කෙලෙස් හට ගැනීම අනුසේ, කණානුව කෙලෙස් හටම අනුසේ කියලා එහෙම විස්තරයක් බුද්ධ දේශනාවක නැහැ. දැන් ඔය තියෙන්නේ අර මේ පාලි ඉගෙන ගත්තේ නැති ධර්මයේ දන්නේ නැති පිරිසක් අර අර පොකුරු වශයෙන් මේ මේ ඊර්ෂ්‍යා කරාම මේ පොකුරිස්ස වෙලා උපදිනවා කියලා. ඒ වගේ අර විවාහාරයේ තියෙන නංගම් වලට තමන් හිතෙන හිතන අර්ථ කියනවා. දැන් මට ඒ වගේ එකක් කමන්නේ මේ රහත් කියන උන්නාන්සලා මේ කියන්නේ. තව කෙනෙක් කියනවා මේ පිට්ටි මාංශක කියලා වචනයක් තියෙන පාලියේ. පිට්ටි මාංශය කියලා කියන්නේ ඒක සිංහලෙන් කියන්නේ පිටුමස් කන. ඒ කියන්නේ ප්‍රේත කොට්ටාස කියන කරද්දි පිටුම. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සුත් තියෙනවා කියන්නේ පිටුමස් කන. ඉතින් ඒකේ හාඳුරු කියනවා මේ මේ ප්‍රේතයෝ ඉන්නවල පිටේ මස් කන. පිටි මාංශයක් කියන එකේ තේරුම තමයි පිටු මාස් කනවකින් තේරුම මේ මූණට හොඳින් කතා කරලා යනකම් ඉඳලා බයිනවා කියන එක. ඒකෝට මේ තේරුම දන්නේ නැතුව ආර වචනේ හැඩේ බලලා අර්ථ කියනවා. ඒ වගේ තමයි දැන් ඔය හැඩේ බලබල අර්ථ කියන්නේ. මේක නිසා වෙච්ච හානිය තමයි මිනිස්සු මෙච්චර මෝඩද කියලා මට හිතුණා. දැන් අපි ගත්තොත් දැන් එතනට ගිහිල්ලා මිනිස්සු ආ දැන් මං සුවම් මං සකදාගාමි කිය කිය ඉන්නවා. මට හොඳ එකක් මතක් වුණා මහත්තයා, අර ධම්මචක්කු සෝවාන් වුණාට පස්සේ යාට ඇති වෙනවා ධම්මචක්කු ධම්මස. ඒකේ තියෙන යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යංගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, යම්කිසිවක් ඇද්ද සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීමේ නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ හේතු නිසා හටගන්න දේ හේතු නැති වීමෙන් නැති යනවා, නැති වෙනවා. ඔක තමයි අනිත්‍ය ධර්මය. ඒ අනිත්‍ය සම්පූර්ණ වශයෙන් ප්‍රකට වීම තමයි සෝවාන් ඵලයේදී වෙන්නේ. ඒ දැන් මේගොල්ලෝ අනිත්‍යත් කන පිට හරවලා, දුකත් කන පිට හරවලා, අනාත්මයත් කන පිට හරවලා, එතකොට විග්‍රහ කරනකට ධර්මයේ දන්නේ නැති මිනිස්සු කියලා මිනිස්සුන්ට නම් කියන්න බෑ. මොකද දැන් ඕනතරම් ධර්මයේ මිනිස්සු තුල දන්නවා, මිනිස්සු බුද්ධ දේශනා අහලා තියෙනවා, දේශනාල් තියෙනවා. මිනිස්සු උඩඟුයි. උඩඟු කමට සෙට් වෙනවා අර අලුතෙන් තෝරන එක. ඒකයි මේ තියෙන අරුපුදේ, මිනිසුන්ගේම අරුපුදයක්. එක්සනස තවදුර කතා නැවතුමක් තියනවලු. ශ්‍රියාකාන්ති උපාසිකාව දෙහිඅත්ත කණ්ඩිල උපසනස අවසරයි. ප්‍රශ්නය මතු කරන්න. මම හිතන්නේ විසන්දි වෙනවා. ඒවත් ස්වාමීන් වහන්සේ. හෙලෝ. ආ කියන්නේ. අපිවත් ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕනේ මම මේ ආත්මෙම සෝවාන් වීම සඳහා උත්සාහ කරමින් සිටිනවා. එන්නත් මගේ අඩුපාඩු තියෙනවා. මම ඒව හදාගෙන මේ සෝවාන් වීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒත් මට මේ ආත්මේ ඒ සඳහා පින මදි වුණොත් මගේ හිතේ තියෙනවා පරිණිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ ඉපදෙන්න. ඒ සඳහා මම ගොඩාක් දානේ කියන දානේ මම උපරිමයෙන්ම කරනවා. මට ශ්‍රද්ධාවත් මම පුළුවන් තරම් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මට ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පහදා දෙන මේ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටි. හොඳයි. එතුමී කියපු කාරණේට මට අර කලින් අම්මට කියපු එකමයි කියන්න තියෙන්නේ. මොකද බුද්ධ දේශනාවේ අපි ගත්තොත් එහෙම ওই සංඛාරූපපති සූත්‍රයේ හරි පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ ඒකේ සෝතානුදත සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ මතක තියාගන්න සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අදහගෙන ඉන්න ඕනේ. එතකොට ඒ අදහගෙන තමයි ඒක පුරුදු කරන්න තියෙන්නේ. නැත්තම් ওই අම්මගේ තියෙන ওই වගේ ආසාවල් තමයි ওই පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ කවුරු හරි කියා අපි ළඟට එන්න අපි සෝවාන් කරලා දෙන්නම් කියයි. ඉතින් ඊට පස්සේ පොඩි සමාධියක් ඇති වුණාට පස්සේ කියයි ඕක අදිෂ්ඨාන කරන්න දැන් සෝවාන් ඵලයට කියලා. ඊට පස්සේ උන අදිෂ්ඨාන කරන්නේ මොකක් හරි බලියක් පේනවා. ඊට පස්සේ කියා දැන් ඵලෙට පත් වුණා කියයි. මේ වගේ මහා නාටක ගොඩක් යනවා. ඉතින් ඒවට අහු වෙන්නේ නැතුව අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් හිත පහදවාගෙන
ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ වශයෙන් හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ගුණ වශයෙන් පහදවාගෙන හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන මංකෝ ඉතින් ওই මහා සෑයවල් වල පූජාවල් වලට දැන් අපි ආර පළතුරු පූජාවට එහෙම ගරහයි ගරහා ගරහා ඉන්න ඕල මොට්ටල අපායගාමි පිරිසක් ඉන්නවා ඒ වගේ මතවලට අහු නොවී ඉන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාවට හානි වෙන්නේ නැහැ. මොකද ගොඩාක් පිරිසක් ශ්‍රද්ධාවට හානි කරන්න මහන්සි ගන්නවානේ. කවුරු කෙනෙක් ශ්‍රද්ධාවෙන් ඉන්නවනම් දැන් අපි ගත්තොත් අපි කියමු මහත්තයා මාසයක් දන්සල් දෙනවා කියලා. මාසයක් මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩක් දෙනවා. රෙදිත් දෙනවා, සාරිත් දෙනවා, සරුණුත් දෙනවා. හැම ෆෘට් සලඩුත් දෙනවා. හැමදේම හොඳට මාසයක් කණ්ඩ දෙනවකම ඇති තරම් ලක්ෂ සංඛ්‍යාවේ පිරිසට. දීලා ඉවර වෙලා ඔන්න මහාසයායකට පළතුරු පූජා කරනවා. අර ඔක්කොම කරනකම් හොඳයි. බුදුරජාන් වහන්සේට පුදුම ගමම් කිපෙනවනේ මේකුම්. බුදුන් පුදපු ගමන් කිපෙනවා. තමන්ට පුදනකම් චූන්. ඉතින් ඒ නිසා ඒ වගේ නීච අමනුෂ්‍ය වාසී වගේ සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා ඒවට අවුන වී ඉන්න ඕනේ. ඊළඟට සීලය කියලා එළවලුපති සීලෙට ගන්න එපා. පංච සීලේ බුද්ධ දේශනාව හරි එක ගන්න සීලෙට. ඒක සීලයට ගන්න සද්දා සීල සුත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට ඉගෙන ගන්න. අපේ පොත්පත් තියෙනවා හොඳට ඉගෙන ගන්න පුළුවන් පැහැදිලිව. ත්‍යාගයේ පුරුදු කරන්න. ඊළඟට ප්‍රඥා කියලා කියන්නේ ත්‍රිලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ හොඳට නුවණින් මෙනෙහි කරන්න බුද්ධ දේශනාවේ පැහැදිලි විස්තර වෙනවා. එතකොට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම තමන් තුළ හොඳට පිළිපදලා තියෙනවද කියලා බලන්න. ඒක ඇති කරගන්න මහන්සි ගන්න. අරගෙන හිතන්න මේ ධර්මයන්ගේ අනුභවයෙන් මට මේ පරිණිත වසවත්ති උපදින් ලැබේවා කියලා. හැබැයි ඒක ඒ වගේම මට සත්පුරුෂ මට මේ සද්ධර්ම ශ්‍රවණයේ මනාකොට කරන දෙවියන්ගේ ඇසුර ලැබේවා කියලාත් පතන්න. නිකං සත්පුරුෂ නෙමෙයි මේ සද්ධර්ම ශ්‍රවණයේ සද්ධර්ම ශ්‍රවණ ලාභය ලබා ගන්න පුළුවන් ආකාරයට මගපලලාභී සත්පුරුෂ දෙවියන්ගේ ඇසුර ලැබේවා කියලා පතන්න. එතකොට ඒ අදාසිත වමනා සුදුසුකම තමා තුල තියෙනවනම් තමන් එතනට යයි. අවසලක සන්නස ගාලෙන් කුමාර් උපාසක මහත්තයත් මේ වෙනකොට රැඳී ඉන්නවලු. මෙම දුර කතන ඇමතිමත් ගන්න උපවංශිකයන් අවසරලක සන්නස. ඔව් ප්‍රශ්න මතු කරන්න. තෙරුවන් සරණයි අපේ හැමදෙරෝනේ. ඔබ වහන්සේට ගොඩාක් පින් මේ දහම් සාකච්ඡාව පවත්වනකොට. මොකද මේ අපේ හැමදෙරෝනේ මේ දවස්වල මේ ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා මේ අපේ සිංහල බෞද්ධයර හොයාගන්න බැරි අවස්ථාවක තමයි ඔබ වහන්සේ මේ වැඩසටහන කරගෙන යන්නේ. අපේ හැමදෙරෝනේ මේ ගේ සතියේ ගාල්ලේ වැඩසටහනක් තිබුණා මේ රහතන් වහන්සේලා කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. රහතන් වහන්සේලා වඩනනම් අපේ හාමුදුරුවනේ අපි කැමති රහතන් වහන්සේලාගෙන් ධර්මය අහන්නත් අපි කැමති. ඒ වුණාට අපේ හාමුදුරුවනේ මේ පෙර නොයසූ විරු ධර්මයයි කියලා මේ ධර්මයේ සම්පූර්ණේ ධර්මයේ ඔබයි කියලා වැඩසටහනක් කළා. සම්පූර්ණ මේ ධර්මයේ විකෘති කරනවා අපේ හාමුදුරුවනේ. ඒකේ ස්වාමීන් වහන්සේ මේ මිනිසයා කියලා කියන්නේ මනමන උස්සන කෙනා කියලා කියනවා. අනිත්‍ය කියලා කියන්නේ අනිච්ච ඉච්ඡාබංගත්වයට පැමිණීමේ මම නැත්තම් මොකද්ද කැමති දේ නොලැබීම කියලා කියනවා අපේ හාමුදුරුවනේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනි ඉස මනසිකාර උපන් ස්ථානයේ සීකිරීම කියලා කියන අපේ හැඳුරුනේ. ඒ වගේම අපේ හැඳුරුනේ මේ පින් රැස් කිරීමටත් ගරහනවා අපේ හැඳුරුනේ. පින් නොනේ දැන් මනුස්ස ලෝකෙ ඉපදුනා නම් දැන් කරන්න තියෙන රාගදේශ මොහොන ඇති කළ අරහත්තරපත් වෙන එකයි. ඒ වගේම දෙවියන් අතර ඉපදින්න අවශ්‍යත් නැහැ. මොකද ඒක ආසාව වැඩි වෙනවා කියලා කියන අපේ හැඳුරුනේ. ඒ වගේම අපේ හැඳුරුනේ මේ මෛත්‍රී භාවනාව කියලා කියනවා අලුත් මෛත්‍රී භාවනාවක් ආර්ය මෛත්‍රී භාවනාව කියලා. අපි නම් අපේ හඳුනනේ අහලා තියෙන මහග්ගත චේතෝ විමුක්තියයි අපමාන චේතෝ විමුක්තියයි. මේකේ මේ ආර්ය මෛත්‍රී භාවනාව කියලා අලුත් එකක් කියනවා අපේ හඳුනනේ. මට නම් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් අපේ හඳුනනේ පැහැදිලි කරලා දෙන්න මේ ආර්ය මෛත්‍රී භාවනාව මොකද්ද කියලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න අපේ හඳුනනේ. පින් ඕනේ නැද්ද අපිට ඒකත් පැහැදිලි කරලා දෙන්න අපේ හඳුනනේ. මේ වචන කඩ කියන එකත් අපිට තේරෙන්නේ නැහැ අපේ හඳුනනේ. බොම්බි මේකේ මහත්ය මේකේ තියෙන හේතුව තමයි අභාග්‍ය කියන්නේ ඔය පුද්ගලයන්ට අපේ පන්සල්වලිනුත් සම්පූර්ණයෙන්ම සහාය දක්වනවා. ගොඩාක් පන්සල්වලට ආරාධනා කර කර ගෙනෙනවා. මොකද සමහර පන්සල්වලට ඕනකම තියෙන්නේ මේ හාමුදුරුවෝ ඇත්ත කියනවාද බොරු කියනවාද කියන කතාව නෙමෙයි. තමන්ගේ පන්සල්වලට සෙනගෙනවා නම් ඕන තොවිලකට රෙඩි. ඒ මට්ටමෙන් හාමුදුරුවොත් මේ රටේ ඉන්නකොට මේක ඕනම කෙනෙකුට ඕන කරනමක් ගහන්න පුළුවන්. ඔය කාණ්ඩේ තමයි හැමතැනම ඉන්නේ. මේ කාණ්ඩේ සම්පූර්ණයෙන්ම මේ රහත් රහත් කීකේ මේ අමු පචයක් ගෙනියන්නේ.
ඒ කියන්නේ මේ මේ ධර්මයේ කිය කියා මේගොල්ලෝ සම්පූර්ණ ওই වගේ විකෘති කර කර විකෘති කර කර දැන් ওই විකෘතියට ගියාට පස්සේ මිනිස්සුන්ට ධර්මයක අවශ්‍යතාවය නැතු යනවා. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා ධර්ම ඉගෙන ගන්න විදිහ. ධර්ම දේශනාව කියනවා සුතා ඉස්සල්ලා අහන්න ඕනේ. දෙවෙනි එක ධතා අහන දේ දරා ගන්න ඕනේ. තුන්වෙනි එක වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන්න ඕනේ. හතරවෙනි එක මනසානුපෙක්ඛිතා මනසින් ඒක මෙනෙහි කරන්න ඕනේ. දිට්ඨිය සුප්පටි විද්දා නෝනින් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කරුණ පහ ආශ්‍රය කරගෙන ධර්මයේ උගන්වන්න තින්. දැන් අපි මහමෙවුනාව තුළ අපි ඒ ක්‍රමයට තමයි ධර්මයේ ඉගැන්වුවේ. මෙතෙක් කල් උගන්වන්නෙත් එහෙමයි, ඉස්සරහට උගන්වන්න තියෙන්නෙත් එහෙමයි. නමුත් මේ අලුත් කාණ්ඩ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ අවධානය තමන්ට ගන්නේ තමන් රහත් කියලා තමන්ගේ රහත් බවක් කියාගෙනයි. මොකද රහත් කියලා තමන් ගැන කියපු ගම මිනිස්සු හිතනවා මෙයා නම් මේ බොරු කෙනෙක් නෙමෙයි, මේ රහත් බව ප්‍රකට කරන්නේ මේ මොකක් හරි හැබෑවටම ඇති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලන්ට තියෙන මොකක්වත් නැතත් කටහැකරකම. ඒ කටහැකරකමෙන් යුක්තව හොඳට ওই කහකර කටින් කියලවර නැතුව කියවනවා. කියෝලයි වේරලා මොකද කරන්නේ? ওই විදියට අර්ථ දිදි ආදාදම රාගදේශ මෙනේ නැති කරගන්න, ආදාදම රාගදේශ මො නැති කරගන්න, ඒකටයි තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපිට පින හඳුනලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ මනුෂ්‍යාත්මේ දුර්ලභකම හඳුන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි රාගදේශම ප්‍රහාණය කිරීම ගැන හඳුන්වලා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින රැස්කරන්න කීකේ උන්වහන්සේගේ ගාථාවල ඕනතරම් තියෙනවා. ධම්මපදයේම ගාථාවල කෙලවර නැති තියෙනවා. උන්වහන්සේ දේශනා කළ තියෙන මං කිව්වේ අර සංකාරූපපති සූත්‍රය වගේම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දිනු කරන්න. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන තියෙනවා. ඉතින් මේ වගේ තියෙද්දි පිරිසක් මේ පින එපා කියලා කියන එකට, හැබැයි මේකේනම් පැහැදිලි මේ පිරිස නම් මාර පිරිසක්මයි. මාර සේනාවේ පිරිසක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා සිවුරු දාගෙන දැන් මේ මිනිස්සුන්ක, මොකද මේගොල්ලෝ කරන ප්‍රධානම හානිය තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ විනාශ වෙන්න. ඒ කියන්නේ සද්දම්ම මේ අසම්මෝසාය, සද්ධර්මයේ මුලා නොවීමම පිරිස නෙමෙයි සම්මෝසාය, සද්ධර්මයේ මුලා වෙන්න, සද්ධර්මයේ නැති වෙන්න, සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් තමයි කියනවා වැරදි අර්ථ නිරුක්තිසා, වැරදි නිරුක්තියත් වැරදි අර්ථ කීම. නිරුක්තිය කියලා කියන්නේ වචන විග්‍රහය, ඒ වචන විග්‍රහයට අර්ථ කීම. එතකොට ඒකෙන් මේ සද්ධර්මයේ අතුරුදහන් වෙනවා කියනවා. ඔය කාණ්ඩයක් එකතු වෙලා සම්පූර්ණ කරන්නේ සද්ධර්මයේ අතුරුදහන් කරන එක. ඕක තව නිර්පේක්ෂ මග කියලා තව එකක් දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ සද්ධර්මයේ අතුරුදහන් කරන එක. ඊළඟට වහරක කියලා තව හදු කෙනෙක් ඔක්කොම කරේ සද්ධර්මයේ අතුරුදහන් කරන එක. එතනට ගිහිල්ලා ඒක ඉගෙන ගත්තට පස්සේ මිනිස්සුන්ගේ සද්ධර්මයේ අවශ්‍යතාවය නැතු වෙනවා. ඒ අර්ථ කියන එකනේ කවුනාම ඒ රටාවෙන් මේ මායාකාරී විඤ්ඤාණයට හදලා දෙන්න බැරිද? ඒ විදිහට හදලා දෙදී ඒ ක්‍රමයට කරගන්නවා. කරගෙන පොඩි සමාධියක් ඇති වුණාට පස්සේ මේක රහත් ඵලය කියලා හඳුන්වා ගන්නවා. සමහරුන්ට මං හිතන්නේ මේ ඒ වගේ කතා කරන බැලුවට පස්සේ නම් සමාධියක ලකුණක්වත් නැහැ. අර නිකන් මිනිස්සයා සමාධියක් ඇති වෙනෝ නම් ඒකට කාලයක් කැප වෙලා කරන්න ඕනේ. මේ නිකන් මාර හිතින් අර මෝහණයක් වගේ එකක්. මෝහණේ සාමාන්‍ය හිත එකඟ වෙනවනේ. මෝහණෙත් එකඟ වෙලා මෝහිනේ තුලත් යම්කිසි දේවල් වෙනවා. සමාධියක් නෙමෙයි ඒක. ඒ වගේ මේගොල්ලෝ යම්කිසි ක්‍රමයකට මෝහණයක් කරන්න මිනිසයාට පුළුවන්. ඉතින් කතා කරලා මෝහණය කරන්නේ. ඒ වගේ කරලා ඒ වගේ தත්ත්වෙට මිනිස්සු ගෙනාවට පස්සේ මිනිස්සු ඊට පස්සේ පින අදහන්නේ නැහැ. පිනට ගරු කරන්නේ නැහැ. පිනගෙන කතා කරන එක අතාරිනවා. ඔක්කොම කළා ඊට පස්සේ මේ හිත මන අපිට අදාදම මේ රාගදේශ මොහොන් නැති කරන්න අපිට තියෙන්නේ කිය පිරිසක් මහණ වෙනවා. මහණලා විශාල අවුලක් කරලා විනාශ කරයි. එතකොට පන්සලටත් ඕනේ මේ වෙද්දි විනාශ කතාවක් නැහැ. තමන්ගේ මේ ස්ථානට සෙනගෙනවන සෙනග දාගන්න යෝනි. එතකොට ඒකට ඕන දෙයක් කරගන්න ලෑස්ති. ඉතින් ඒ වගේ බැලූ පැත්තෙන් පිරිහිලා තියෙන්නේ. පිරිච්ච පිරිසට මේක සෙට් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ ස්වභාවය බැලුවාන් පස්සේ මිනිස්සු ධර්ම ඉගෙන ගනිලා අතාරිනවා. ඇයි වැඩන්නේ අතාරින්නේ? පින් කරන එකත් අතාරිනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අසත්පුරුෂය ටිකක් බීවි. ලබුසනන්ද ඔක්‍රම එකක් එකතු කරලා ලබුසනන්ද දැන් බුද්ධ ආගමට ගැරහීමට උත්සාහ කරන අය මං කියන්නේ මේකෙන් පිට වලල්ල ගත්තොත් එහෙම එතනදී ඔය ලුකුසනන්ද වචන පාවිච්චි කරා මෝහණය කියලා. මම දැක්කා මේ භාවනාව තුල අපි යම් කිසි දෙයක් මෙනෙහි කිරීම. ඒකෙන් කරන්නේ සිත මෝහණය කිරීමක් කියලා. ඉතින් මෙතනදී සත්‍යතාවයක් සත්‍ය අවබෝධ වීමක් මනස විවෘත වීමක් මෙතන සිදුවීමක් නෙවෙයි. මොකද අපි ඒකට ඔළුව පාවිච්චි කරන්නේ යම් කිසි දෙයක් හිතේ ලකුණක් තියාගෙන මේ ඉලක්කයට යන්න කියලා. ඒකෙන් මෝහණය වීමක් කියලා. එතකොට මේ භාවනාව තමා විසින් තමා මෝහණය කර ගැනීමක්ද ලකුසන්න? නෑ, භාවනාව තුළ තමා විසින් තමා මෝහණය වීමක් වෙන අවස්ථා තියෙනවා.
ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මොකද සමහර අයට භාවනාව කරගෙන යද්දී ඇත්ත වශයෙන්ම නීවරණ යටපත් වෙනවට වඩා සිත නිකන් සාමාන්‍ය එකඟ තත්ත්වයටපත් වෙලා තමන්ගේ හිතින් මේක එක පේන්න ගන්නවා. ඒක මෝහනේ. එතකොට භාවනා ගුරුවරයා මේක හඳුනාගෙන ඉන්න ඕනේ. එතකොට මෙවැනි තත්වයකින් කතා කරනවාද කියලා අපිට නෑ. එතකොට ඉන්නේ ඒ වගේ ලේසි මිනිස්සුයකට මොහොනේ වෙන්න පුළුවන්. ඒ වගේම භූතාවේසුනුත් කරන්න පුළුවන්. භූතාවේසුනුත් මේ වගේ මොහොන තත්වයක් ඇති කරගන්න පුළුවන්. මොකද සමහර අය ඉන්නා මනස ලෝකයට ආවට පෙර ආත්මේ භූත ලෝකෙන් ආපු අය. ඒගොල්ලෝ ආයේ භූතයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මනසේ කාර්මණයකට සෙට් වෙනකට භූතයෙකුට ඕන දැන් මවල පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. එතකොට ඒක භූතාවේසේ. භූතාවේසේ ආවට පස්සේ භූතාවේසයට අනුව තමයි වැඩ කරන්නේ. දැන් මට නම් තේරෙන්නේ ඔය කාණ්ඩයට ගොඩාක් තියෙන භූතාවේස. මොකද ධර්මයේ නෙමෙයි කියන්නේ. ඔක්කොම අධර්මයේ කියන්නේ. එතන මෝහණේ වීමක් තියෙනවා. ඒ අධර්මයේත් එක මෝහණේ තියෙනවානේ. කොහොමද අවිද්‍යාසහගත මනස නිකම්ම මෝහණයටපත් වෙනවානේ. දැන් භාවනාපද්දි ගිහිලා මිනිස්සු කියන දේවල් ලැබුවම මේ හතරවෙනි ධ්‍යාන ලැබුවා කිය කිය අර ගෑනුන්ගේ පින්තූර දදා මේ අර YouTube වල දදා අර මිනිස්සුන්වත් මාකටිං කරනවා. කළා තනිකරම මෝහණයක් කියන්නේ. මාර්ගඵලතියක් ගුණධර්ම අහලක නැහැ. මිනිස්සු తాවකාලිකව රැවටෙනවා මේක ලැබුවා කියලා. කාලය ගියාට පස්සේ නෑ. දැන් අපිට දැන් අපි මං කිව්වා දැන් මෙතෙක් කළා අපි මගපල දෙන්නේ. ඇයි දෙන්නේ නැත්තේ? මේ මෝහන ප්‍රශ්නයක් මෙතන තියෙන නිසා. මේ මගපල කීක ගොඩක් මෝහන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මෝහනේ නොවන්න නම් සෑහෙන කාලයක් එක දිගට මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. සෑහෙන කාලයක් එක දිගට සමාධිය පුරුදු කරන්නත් ඕනේ. සෑහෙන කාලයක් මේ මනසේ තියෙන විඥා තේරුම් ගන්නත් ඕනේ. එතකොට එහෙම නැතුව එකපාට කළා දැන් එක දවසක් මට මතකයි එක්කෙනෙකුට එහෙම එකක් වුණා ඒක අම්ම කෙනෙකුට ඒ අම්මට මේ රාගේ ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් අනාගාමී කියලා හිතන් හිටපු අම්ම කෙනෙක් මේ අම්මා භාවනා එතකොට ඒ හාඳුර කිව්වා එහෙනම් අදිෂ්ඨාන කරන්න දැන් ඔයා මොන සමාපත්තියේදී සමාධියද ඉන්නේ කියලා ඒ අම්මා අදිෂ්ඨාන කරාම මෙන්න හොඳ අච්චු අකුරු වලින් අනාගාමී කියලා ලියවිලා පේනවා ඉතින් මෝහණයක් නේ මේක කිසිම මානසික දියුණුවක් නෙමෙයි. කොහොමද ලොකුසානස් එතනින් අපි ගන්නේ? එතනින් ගන්න නම් යා අනිත්‍යම මනාවකට තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය මනාවකට තේරුම් අරගෙන පටිසම්පාදේ මනාවකට තේරුම් අරගෙන සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය තේරුම් ගන්නකම් මේ මෝහනේ ප්‍රශ්නේ සක්කාය දිට්ඨියත් එක්ක එකතු වෙලා තියෙනවා. මේකෙන් බේරෙනවා කියන එක ලේසි නෑ. ඒක අපි කාලතිස්සේ පැහැදිලිව කියන්නේ. නමුත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට එහෙම ඉවසගෙන යන්න අවස්ථාවක් නෑ. හැකියාවක් නෑ. ඒ මිනිස්සුන්න කොහේ හරි ගිහිල්ලා මොකක් හරි මතයක හිර වෙන්නයි ඊට පස්සේ වෙන්න දැන් ඔය ඔහොම වෙලා ඔයගේ තැනක මුලාවට පත් වෙලා ඔන්න මහාන වෙනවා මහාන කියන මම දහම දැක්ක මම දහම දැකලායි කියන්නේ මම දහම තේරිලා කියන්නේ කියන තනිකර අර මෝහණයෙන් මවලා දීපිකක් කිකර වැටිලා ඔය ඉන්නේ ඒ ඔක්කොටම ඕක තමයි වෙලා තියෙන්නේ මාගපල ආලකවත් නැහැ ලකුසන අවසාන ප්‍රශ්නයක් අනුරාධපුරයෙන් තියෙනවලු සම්පත් කියලා පසුමහත්මගෙන් ඒ ගන්න අවසර ලකුසන සේදුර් කතරමතුම ඔව් මත් මේ ඉදිරිපත් කරන්න ප්‍රශ්නය තේරුම් ගන්නයි පින්වත් ලොකු සානස සානස් මට දැනගන්න පුළුවන් සානස් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ශ්‍රී සද්ධර්මයේ 84000 ක ධර්මස්කන්ධ කියලා අපි සඳහන් වෙනවා සානස් ඒ ගැන කොයි ආකාර වශයෙන්ද කියලා දැනගන්න කැමතියි ඒ වගේම අපි සානස් මේ නිසිකල සුදුසු කල කියලා මේ අහන්න ලැබෙනවා සානස් සුදුසු කල නිසිකල කියන්නේ ඒ මහත්තයා කියපු 84000 ධර්මස්කන්ධය ගැන සඳහන් වුණ විශේෂයෙන් ආනන්ද තේර ගාථාවේ තියෙනවා ආනන්ද මහරහතන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මස්කන්ධ 80000 කුත් ඒ වගේම මේ සංඝයාගෙන් ධර්මස්කන්ධ 2000 කුත් කියලා 84000 ධර්මස්කන්ධ ඉගෙන ගත්තා කියලා. ඒ වගේම සඳහන් වෙනවා මේ ධර්මාසුක රජුරුව අහනවා මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි මේ ධර්මයේ ස්කන්ධ වශයෙන් කීයක් කොපමණ වෙනවාද කියලා. එතකොට කියන ධර්මයේ ස්කන්ධ වශයෙන් 84000ක් ධර්මස්කන්ධ කියනවා. ඉතින් ඒ වගේ මිසක් ඒක 84000 මෙහෙමයි කියලා අපිට ගණන් කරලා එහෙම විස්තර කිරීමක් ගැන කියන්න බෑ. 84000ක් ධර්මස්කන්ධය කියලා තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒකට ගරු කළා තමයි ධර්මාසෝක රජු 84000 වෙනුවෙන් වශයෙන් මට පෙන්වන්න කියලා කිව්වේ නෑ. ධර්මාසෝක රජුරු කිව්වා එහෙනම් ස්වාමීනි මං මේ 84000ක් ධර්මස්කන්ධය උදෙසා ස්තූප 84000ක් හදලා පූජා කරනවා කිව්වා. එහෙම තමයි 84000 පූජාව ආවේ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාවෙන් මේ 84000ක් ධර්මස්කන්ධය කියන එක මේ අරගත්තා. ඒ වගේම නිසිකල සුදුසුකල ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ දැන් මේ නිසිකල තමයි මේ. ඇයි අර්බුදයක් ඇති වෙලා ධර්මයේ අධර්මයේ හොයාගන්න නැහැ. මේ ඇයි මේ කොටසක් රහත් රාත් කී කී මේ අමු බේගල් කියනවා මේ ඒ කියන්නේ මේ ඒ බොරු කියන ඔය කාණ්ඩෙමයි ලංකාවේ බුදුන් උපන්නා කියලාත් කියාගෙන යනවා. ලොකු සෙනන්ස මේ දැන් තවත් මට මේ බණක් අහපු
උපාසක මහත්මයෙක් කිව්වා ඉක්මන් කොටයි කියන වචනේ. ඒක කිව්වයි කියලා ඉක්මන් කොටයි කියන්නේ ඉක්මනට කරගන්න, එතකොට සංසාරේ කොට කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වචනෙකුත් නෑ. ඒක තමයි මම කිව්වේ ඉක්මන් කොටයි කියන එක ධර්මයට ගලපන්න බෑනේ. ඉක්මන් කොටයි කියලා අපි කියන්නේ ඉක්මන් වේගවත් තීරණ ගන්න එපා කියන එකනේ. දුරදිග බලන් නැතුව තීරණ ගන්න එපා කියලානේ අපි ඒක කියන්නේ. දැන් ඒ බුදුරජාණන් මොකද අර අප දීගිටි කෝසල ජාතකයේදී මේ බුදුරජාණන් වහන්සේ වදාළේ අර කෝසල රජුරෝ දීගාය කුමාරයාට කියනෝනේ දුර බලන්න ළඟ නොබලන්න කියලා. ඒ අර්ථිනම ඉක්මන් කොටයි කියන්නේ. දැන් මට මතකයි මේ ඉක්මන් කොටයි කියන වගේම එකක් ඉන්දියාවේ හිමාලයද්දී හැම වංගුවකම ගහලා තියෙනවා slow than never කියලා. ඒ කියන්නේ නැත්තර නැති වෙනට වඩා හිමින් යන්න කියනවා. ඉතින් ඒ වගේ කතාවක් නේ. ඉතින් ඒ මං කියේ සාමාන්‍ය විවාහාරයේ තියෙන දේවල් අරගෙන මේ ධර්මයේ කියන්නේ මේක තනිය කරම මේක මෝහන කල්ලියක් කිව්වට කමක් නැහැ. ඒ පිරිස පැවිදි වෙස්ගත් මෝහන කල්ලියක්. ඒ පිරිස කරන්නේ මිනිස්සයා මෝහනය කිරීමයි. එතකොට මොහොනේ කිරණ පාවිච්චි කරනවා අරහත්ව කීකේ පාවිච්චි කරනවා රාතන් වහන්සේල කීකේ පාවිච්චි කරනවා පාවිච්චි කර කර. එතකොට බුදුරජාණන් වහන්සේ කිරේ හිත සමාදම් කරවන්නේ නැහැ. භාගතුන් වහන්සේ සරණ සමාදම් කරවන්නේ නැහැ. ධර්මයේ සරණ සමාදම් කරවන්නෙත් නැහැ. ශ්‍රාවක සංඝයා සරණ සමාදම් කරවන්නෙත් නැහැ. දැන් ඒ කාලේ මට මතකයි අපි පොන්චි කාලේ අපි අහලා තියෙනවා විනයවර්ධන කියලා පිරිසක් හිටියා. ඒගොල්ලොත් ඒ වගේ අමුතුම එකක් කියාගෙන ගියා මේ බුදුරජාන් වහන්සේ කියලා පුද්ගලික සරණ යන්නේ බුද්ධිය සරණ යනවා කියලා. ඒ පිරිස හොඳට පව කරගත්තා. මං හිතන්නේ පව කරගෙන සිස්තූප වඳින්නෙත් නෑ, බෝධි වඳින්නෙත් නෑ, ඒවත් එපා කියලා කියනවා. සංඝයාට හැමතිස්සෙම බැන බැන ඉන්නවා. ඒ අයත් අපාගත වුණා. ඉතින් ඒ වගේ මේ අපායට පිරිසක් සෙට් කරනවා. සුගතිය වලක්වල දුගතියන්න පිරිසක් සෙට් කරනවා. අවාසනාව කියන්නේ ඒකට සෙට් වෙලා පිරිසක් දුගතියට යන්න ලෑස්ති වෙනවා. නිසිකල කියන්නේ දැන් කියන එක තමයි ලොකු සවන්නස ආර මහත්මයාගේ පිළිතුරක් ඇටට කියන්නේ. දැන් තමයි මේ තියෙන්නේ නිසිකල. බොහොම පිං ලොකු සවන්නස අද වැඩසටහන් නිමා කරන්න කාලය ඇවිත් ඊට පෙර අද පුණ්‍ය අනුමෝදනා කරන්න ලොකු සවන්නසට මම ගෞරව වෙනවා. පිංවත්නි අද දින මේ සිංහාවලෝකනයේ ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දක්වා තිබෙන්නේ ඉතාලියේ පදිංචිව සිටින පින්වත් අමිල ජයවීර මහතා සහ ලක්දිනී ධනුෂා මහත්මිය විසින් අපි මේ දෙපළට සිත් පතනවා. මේ වගේ උදාර කාර්යතවයකට අතිහිත දීමෙන් රැස් කරපින් ඒ ඇත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා කියලා. ඒ වගේම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම ගටිකාර බ්‍රහ්මරාජයා, සාක්දිවිඳුන්, වෛශ්‍රවණ දිවිරාජ, හතරවරම් දිවිරාජයා, ඒ වගේම අපගේ ඉෂ්ඨකාමී දේවතාවරු ශ්‍රී සූණ සමන් දිවිරාජයා ප්‍රධාන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියෝද සන්තෝෂයට පත්වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ පිනට ආධාර කළ සියලු දෙනාටත්, ඒ වගේම ධර්මශ්‍රවණය කළ සියලු දෙනා නමින් මිය පරලෝකයේ ඥාතීන්ට පරලෝ ජීවිතය සැපවත් පිණිස හිතු වේවා කියලා සෙත් පතනවා. ඒ වගේම විශේෂයෙන් මේ පුණ්‍ය ධර්මයන් කහගොල්ලේ චරණ සුමන ස්වාමින් මහසී ප්‍රදාන දෙමාපියන් සහෝදර සහෝදරි හිතමිත්‍ර ආදී සීල දිනාටම අනුමෝදන් වෙලා ඒ සෑම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත්, ඒ වගේම මේ සහභාගී වූ සීල දිනාටත්, ඒ වගේම විශේෂයෙන් මේ වැඩසටහන මෙහි වූ අපේ පින්වත් අධිනීතිඥ මේ සුදත් මහත්මයාටත්, ඒ වගේම සද්ධා මේ රූපවාහිනී මේ සේවක දරුවන්ටත්, ඒ වගේම මේ සෑම දිනකටමත් අපි සෑම දිනාටම තිසරණයේ මනාකොට පිහිටා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපනිශ්‍රී සම්පත් දිනු කරගන්නට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු. ඉතින් අපේ වැඩසටහන නිමා කරනවා මෙතනින්. සිංහාවලෝකනයේ වැඩසටහන සමග එක්වන්න ලබන සතියෙත් සෙනසුරාදා රාත්‍රී 9ට සජීව එකතු වෙන්න පුළුවන් අපිත් එක්ක. ඔබේ දහම් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න හොඳම අවස්ථාව. මොකද අපි ලකුස් සන්නාංශේ අප දිහා අනුකම්පාවෙන් බලලා අපේ හා සමග මේ වැඩසටහන් එක්ක එකතු වෙලා අපිට යම් කිසි විදිහකට ධර්මය අවබෝධයේ ධර්ම ඥානය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න අවස්ථාවක් අපිට ලැබලා තියෙන්නේ. ඉතින් අපි ලබන සතියෙත් සෙනසුරාදා රාත්‍රී 9ට ඔබ සමග සජීව හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.